ආයුබෝවන් වාසනාවන්. කොහොම සතිනි? අද ප්‍රශ්නය ඒ වාදනය කළ ගීය කුමක්ද? ආංකාර විලම්බිත ඇයි? මුල කුමක්ද? මුල්ල කුමක්? ඉගිල්ලිලා යන්න යන් කෝපිහා. මට සතිනි දැක්කම කවුද මතක් වෙන්නේ කියලා? ශාන්තයිව. ශාන්තයි ආච්චි. ශාන්තයි. හැට්ට මේ වගේ. ওই විදියට ඇඳලා බුලත් පිටක් කාලා සතිනි පොඩ්ඩක් කොහම වුණා නම් ශාන්ත ගාල්ලගේ තමයි මතක් වෙන්නේ. දට්ටි ගත්තම. ඈ පුටේ. දට්ටි ගත්ත ඕව කරන් ගියන පොඩ්ඩයි ඉස්සරහට එන්න තියෙන්නේ. අය අමාරුයි හදාගත්තේ. පොඩ්ඩ එන්න තියෙන්නේ. මේ වගේම තමයි අර ශාන්තයව තමයි ෆලෝ කරන්නේ මේ දවස්වල. දැන් අපි සාමාන්‍යයෙන් මලගෙවල් වලට ගිහිල්ලා ඇවිල්ලා ওই වගේ ඉන්නවා. සාරිය ගලවල හැට්ටේ පිටින්. ඕ ඔය විදිහට ඉන්නවා. සචිනි ඔය හැට්ටේ කොයින්ද ගත්තේ ඔක? මේක නම් ඔන්ලයින් ගෙන්න ගත්තේ. නෑ. ෂා. ජාත්‍යන්තරේ. එයාට ඇඳලා පෙන්නුවද ඩිලිවර් කරපු එකට? නෑ නෑ නෑ. මම ගෙන්න ගත්තේ. දෙරණ චැම්පියන්ස් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ්. අනෝජයියා. අම්මෝ ටීෂර්ට් ටික හොදලානේ. මොකද්ද අපේ අරමුදල මොකද්ද? හා මනෝස් ඇඳුමක්. ඇඳුමක්. අරමුදල. මනෝස් ඇඳුම. මනෝස් රෙදි. අපේ අරමුදලට ඔයගලන්ටත් පුළුවන් දායක වෙන්න. මනෝස් රෙදි. මෙන්න මේ අංකය හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ රෙදි අපිට ලබා දෙන රෙදි සියලුම දේවල් අපි ලබා දෙනවා ඕගලන්ට. අපිට මේ අංකය හරහා මේක 24 පුරාම ක්‍රියාත්මක. හැබැයි රෑ 10න් පස්සේ ගන්න එපා. 0.71 570 0.9 0.99 25 කියන අංකයට ඕගොල්ලෝ කතා කරොත් ඕගලන්ට ඒ රෙදි පිළි මනෝෂ්ඨ රෙදි අරමුදලට දායක වන්න පුළුවන්. හරි හරි. අද කවුද? අද ඉන්නවා එක්කෙනෙක් අපේ ස්ටාර් කෙනෙක්. දැන් ලොකු සාගනේ. අද ඔයා හින්දම ගවුමක් එනන් ඇවිල්ලා. ඒ කියන්නේ මං හින්ද ගවුම් අඳින්නේ මොකද කියලා. කියන්නේ වෙනදට එයා ලස්සනට ජීන්ස් ඇඳලා ඉන්නේ. අද ජීන්ස් එකක් එනන් ආවන හොඳයි. මං හින්ද ගවුම් ඇඳලා කිව්ව මිනිස්සු වැරදියට හිතනවනේ. ඇයි ලස්සනයි ගවුමක් ඇඳනවා. ඔව් ලස්සනයි ගවුමක් ඇඳනවා. අද වෙනදට වඩා ලස්සනයි. එහෙමද? ඒ කියන්නේ මම කිව්වා ඔයා ඉන්න හින්ද ලස්සනට ඇඳන් ඇවිල්ලා තවත්. ඕකේ. හරි හරි. තව ඉන්නවා අපේ රංගන ශාස්ත්‍රයට බොහොම නවක නමුත් දක්ෂ නිලියා. මේ හරියට හරි අපේ එහෙනම් පිළිගන්න සූදානම් අද ලිටල් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර් ඒ වගේම සිටි ඔෆ් ඩාන්ස් නෑ නෑ සමගින් අපේ වගීෂා සල්ගාදුස් එක්ක ෆැලන් ඇන්ඩ්‍රියා. කවුද අර කාගේ දේ කෑලි වැටිලා බිමට වැටුනේ? වගීෂා ඔයාගේ කෑලි වුණා. ආව විතරයි. නවත්තන්න එපා මේවා. අන්නේ කාට් එක 35ක් මේ සවුන්ඩ්ස් වලට මේ මයික් එක. වයස අවුරුදු 35ක්. මේ මාදව. ඔව්. බොරතෙල් මිල බැලද? බොරතෙල් බැරලයක විල? ඈ? බැලද? ඇයි වහෙම කියන්නේ? නෑ මට මෙයා දැක්ක ගම. ඔය දින මැචින් යන යද. දැන් මෙයාව දැක්ක ගම. මෙයාව දැසනේ මට මෙයා දැක්ක ගමන් කොපි දෙකක් වගේ සපුකස් කන්ද මතක් වුණා. ඇයි ඒ? ආ? ඇයි ඒ? නැති. බොරතෙල් කියලා කියන්නේ අපිට සෑහෙන දේවල් අරන්. ඉතින් බොරතෙල් මොකක් සම්බන්ධ මේ ළමයාගේ? නෑ බොරතෙල් බැරල්. ආ බැරල්. නියමයි. මේ දින එකට තියලා ෆොටෝ එකක් ගමු. ඇතයි හෙන්නුවයි වගේ. අද බැලන්ස් වෙන කෙනාලා තියෙනවා. ඔව්. අද තරාදී එකට දැම්මොත් ළමයා කර්වි. ආ එහෙම තමයි. ළමයා කර්වි. කර්වි. ඔව්. ඒක තමයි ලස්සන. ඔව්. වගීෂා පොඩ්ඩක් ඉල්ලුවා මස් ටිකක් ඉල්ලුවානේ. අපි අපිට අම්මා ෆැලන් කොහොමදලා අම්මා පොඩ්ඩක් කැරකිලා පෙන්නන්න අපිට ගවුම් එකලා පොඩ්ඩක් කැරකිලා පෙන්නන්න ෆැලන් අපිට හැඳ බලන්න ඕ ටන් සි ෆැලන් අපි කාලෙකින් ගවුමක් ඇඳලා දැක්කනේ. ෆැලන් කියලා කියන්නේ මොනා වුණත් ෆැලන් ඔයා අම්මා ඔයා ඇඳම ඔයා වෙන එකක් දෙනවා ඔයා මරු අම්මා ෆැලන් පර්ෆෝම් කරද්දි එහෙමයි ඔල්ලකෝන ආයි බොන්න අම්මා ඇඳලා කතා කරන්නේ මොකද කනේ ඒ මොකද්ද? ටැටූ ගහලා තියෙන මෙතන. ඒව වහගෙන ඇවිල්ලා තින්නේ. එහෙනම් මොකටද මේ? ඇයි මේ? අම්මා ෆැෂන් එක කුල්ලා. බානුක ඉන්නවා. අපි ඉඳගා. වාඩි.
මේ පැත්තට යනවද මේ පැත්තට යනවද කියලා මට හිතාගන්න බැරුව ඉන්නේ. ආ මේ පැත්තේ මේ පැත්තට එන්න. ආ මේ පැත්තකින්ම නේ. ඔව්. වගීෂා කොහොමද? මයික් එකට කියන්න. හරිද? ඔව් ඔව්. හොඳයි හඳින් ඉන්න. මොනවද මේ දවස්වල වෙන්නේ? මොනවද නාටිකයක වැඩද? මේ දවස් ටිකේ නම් ඉතින් ෂූටින්ම තමා. නාට්‍ය තුනක් විතර වැඩ යනවා මේ දවස් ටිකේ. බලන්නනේ. ඔව්. සර හොඳයිද කියලා. අපේ රාජිනී නාට්‍ය ඉන්නවා. රාජිනී මම රාජිනී බලන්න නැතුව කිසිම වාජනයක් ගන්නෙත් නෑ අතට. අංජුමාලත් එක්ක තමයි රඟපාන්නේ. අංජුමාලා රේවමියෝ කිව්වේ මෙයාටද? මම එයාට කියනවා මං හිතන්නේ ඒව මේවා. මේ නාට්‍යයේ මේ නාට්‍යයේ මං කියන්නේ මේ මේ ප්‍රෝග්‍රෑම් එකට අපකමින් අනේ අයියා මේ අප්කමින් ගර්ල් කෙනෙක් ඇවිල්ලා මාර ලොකුවට යා ලොකු මෙව්වා දෙනවා අරව මේවා කියලා කිව්වා. ඒ මෙයාටද කිව්වේ? දන්නේ නැහැ මම නම්. අංජුමාලා එහෙම කිව්ව එක වැරදි හැබැයි මෙයාට. මේ ළමයට කිව්වනා අපරාධ. ඔව් අනිසක ළමයි නේද නේද? එහෙම හොඳ නැහැ එහෙම කියන්න අංජුමාලා වුණා. නේද මනුජය? වාටත් මතකයි නේ කිව්වා. නේ. එයා පැත්තේ ඉන්න බානුක. අංජුමාලා බැන්දා. වාගේ යාල වෙඩින් එකට. ඔව් ගියා. අයියේ හදිසිය බැන්නේ. ඒක යාගෙම තමහන්න ඕනේ. අර රට යන්න ඕනේ කිව්වා. එයාට ඉතින් රට යන්න බඳින්න ඕනේ. પાස්පෝර්ට් ඔෆිස් එකට යන්න එපා. પાස්පෝර්ට් එක. එයා ඩිපෙන්ඩන්ට් වීසා වෙන්න ඇති. අයි හොඳයි නේ සචිනි. ඔව්. ඔයෙන් හරි කමක් නැහැ ඩිපෙන්ඩ් වෙලා හරි. මේ ඔය වෙන එක හොඳයි කියලා මම. වගීෂා එහෙම රට යන්න අදහසක් නැහැ. තියෙනවා. ඩිපෙන්ඩන්ට් අදහසක් තියෙනවා. දන්නේ දැනට. දැනට නෑ පොඩි එකක් ඉස්සරහට තියෙනවා. තියෙයි නේ. තියෙයි තියෙයි. ඔම ඉන්නකෝ. නේ. බානුක ඉන්නවා අපත් බානුක වඳුර ගන්න බැරි වුණා මට. හුඹහෙන් ඇදලා අරන් වගේ නේද? ඇයියේ ඔය ගෝලයා හින්දා එක එක කියන නේද? ඒක නේ ගෝලයා වුණාම කොහොම වෙන්න එපා ඒ විදියට. හුඹහෙන් ඇදලා අරන් වගේ. ඇයි එහෙම කියන්නේ? එහෙම තමයි. ඇයි මං එහෙම කියන්නේ කියනක ඔයා තේරු ගන්න ඕනේ. ආ නේ. ඔයාව තේරු ගත්ත කාලේ ගියා පේශල. බානුක මොකද වෙන්නේ? ඉන්නා මේ දවස්වල ඒ ලෙවල් කරලි වෙලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ඉන්නවා. ඒ ලෙවල් කරනවා කරලා ප්‍රතිඵල බලාපොරොත්තු. දැන් ප්‍රෙෂල් සලා ගෙදර යන්නේ නැද්ද? යනවා යනවා. ප්‍රෙෂල් සලා නෑ නේද ගෙදර වැඩිය. ක්ලාස් එකට අනිවාර්ය කියනවා. ආ නේ බොරු. දැන් එනවා. අම්මා කොල්ලෙක් මේ බලන්න මෙතනත් අම්මා මේ. ඒ ස්ටයිල් එකට දේ කරලා තියෙන්නේ. ඔව් ස්ටයිල් එකට සෙලෝ ටේප් කරනවා. මල්ලි අත වැක්ස් කරනවද? මං හිතුවා මේ මේ කරන්ට් කම් වයර් වලට විතරයි සෙලෝ ටේප් කරලා. ඒ ටේප් ටිෂ් කරලා ඇදලා දාන්න පුළුවන්. අම්මා කොල්ලා. මට ඇත්තටම කියන්න මේකේ මොකද්ද මේ සීන් එක කියලා ස්ටයිල් එක කියන්නේ. මගේ කැමැත්ත. ආ මගේ කැමැත්ත. නෑ ඔයයි කැමැත්ත කියලා ඉවරලා. අපි දන්න අපිට සෙලෝ ටේප් එකේ අලෝගේ නාව පස්සේ අපි බලන්න එපේ. ළමයා ඩොක්ටර් කෙනෙක් වුණා කඩුපතර පෙන්නන්න එපේ. දැන් මොකද්ද මේ කියලා අහන්නේ. මේක අපි දන්නේ නැහැ ඒක. දැක්කේ අද ෆස්ට් ටයිම්. ඔය රිස්ට් එක තද වෙන දාගෙන ඇත්ත ස්ටයිල් එකට. රිස්ට් එක. ආ. ඒතර මේවා ඇඟිලි පුරුක් තද වෙන. මෙතන යාර පල්ස් ඇහෙනවා. grip එකට. grip එකට අම්මා මේ ආ මෙහෙම කරාම. එලා කොල්ලෙක් එලා කොල්ල මේගොල්ලේ තාත්තනේ ගුජුකු කරාටි. ඔව්. සමන්ලාගේ මාමත් එක්ක. ස්ටයිල් එකනේ. මාමත් එක්ක. මොනව කරේ? ආ. ගුජුකු කරාටි. නැද්ද? මේ පැත්තෙන්. අනේ. ඔයාම කියන බාන වාගේ නම හොඳට උච්චාරණය කරලා. හුන්ට ඔයාගේ හුන්ට වොයිස් එකේ. මතක නැද්ද නම? නෑ මතක. හුන්ට වොයිස් එකෙන් ඔයාගේ සම්පූර්ණම. නෑ නිකන් නම නෙමෙයි. ඔයාගේ තියෙන සම්පූර්ණ නම සම්පූර්ණ නම උච්චාරණය කළා කියන හොඳට උත්තර උච්චාරණය කළා කියන මගේ නම නිර්මාණි ශාලිත්‍ය ජවරන්ගේ නිර්මාණි ශාලිත්‍ය ජවරන්ගේ ජවනාරන්ගේ ජවරන්ගේ ආ ජවරන් ආ ජවරන් ජවරන් කිව්වේ හා ජවරන් ජවරන් කියන්නේ 100ට හා ජවරන්ගේ ජවරන්ගේ නිර්මාණි ශාලිත්‍ය කොයිද ගෙවල් කොයිද අයියේ මම කෑගල්ලේ කෑගල්ලේ කේ ගෝල් කේ ගෝල් කේ ගෝල් වල කොයි හරිය කෑගල්ලේ අයියේ මේ බයිපාස් එකේ රඹුක්කන පාරේ නෑ බුලත් කෝපිටියේ පාර කියලා තියෙනවා අම්මා අපේ අර ඉන්ටක ඔව් බැලින්ටක ගාලි අපේ ඉන්ටකේ අපේ ඔය ඩෙල් ඩෙල් ස්ටුඩියෝ ඔක්කොම කරේ ඉන්ටක අර මම හොඳයි කියපු ප්‍රොඩියුසර් නේද ඔය අර හොඳයි කියන්නේ කොට ඒගොල්ලෝ ගල් පැත්තේ දන්නේ නේද එහෙම දන්නේ මේ මම බුලත් කෝපිටියේ පාරේ ගිහිල්ලා දීවල කියලා ගමක් තියෙනවා ඒ කියන්නේ අතූලට යන්න ඕනේ අතූලට ඇතුළට යන්න ඕනේ. දීගල. දීවල. ඒ කියන්නේ ඔයා කුරුණෑග මේ මේ කෑගල්ල දිස්ත්‍රික්කේ. කෑගල්ල දිස්ත්‍රික්කේ දීවල කියන ගමේ. ගම්. මැතිවරණේකම් කොට්ටාසේ. කෑගල්ල. කෑගල්ල. ඒ කියන්නේ ඡන්ද දාන්න ඊට ඉස්සල දවසේ රෑ එන්න ඕනේ හුළු අතුපත්තු කරගෙන මෙහෙම කරගෙන එහෙම ඇවිල්ලා තමයි බස් එක අරගෙන දීගල හන්දියට ඇවිල්ලා. ඉස්කෝලේ ගියේ. අයියේ මං ඉස්කෝලේ ගියේ හෙට්ටිමුල්ල බණ්ඩාරනායක ජාතික පාසල. ඔක්කොන්ටම අයියේ කියන්න එපා. නෑ අපි දන්නවා අපිට ගෞරවය තියෙනවා කියලා. ගෞරවය තියෙනවා කියලා. අපි කොහොමද අයියලා කියලා අපි දන්නවා. නේද? නිසා ඔයා
එහෙම හොඳයි ළමයා ඒ ළමයාගේ කෑගල්ලේ තියෙන ඒ හැදියා හැදියා කවුද චින්තක කතාරක් දිතේ උනේ මචං කීයට දෙන්නේ මචං ඔබා ඒ ඉක්මනට වරෙන්කෝ පරක් වෙන අපිට නැගේ වෙලාවනේ අපි වෙලාවට යනවානේ නෑ නෑ අපිට වෙලාවට අපිත් යනවා මේ චින්තක අඩේ යන්න පාද එදා ගිල නෝන්ඩි උනා චින්ත ගැන කීප වෙලාවෙ ස්පර්ශ ස්පර්ශ වැඩසටහන හාන පටන් ගත්තේ මේ පාර ෆැලන්ගෙන් බොරු කියන්න එපා පටන් ගත්තේ මෙයාගෙන් අන්න දැක්කද දරු බොරු කියලා මාට්ටා පටන් ගත්තේ මෙයාගෙන් නෙමෙයි මම බැලුවා පටන් ගත්තේම මේ මේ මෙයා අපේ කෝකිල කෝකිලගෙන් ආ කෝ මම කෝකිල ප්‍රසන්ට් කරන්න හින්දා පොඩේ සමාවෙ මම අම්මට වැරදුනා මට වැරදුනා මට සමාවෙ හරි 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 මාත් පිස්සුද බ්‍රෝ නෑ එහෙම නෙමෙයි ඊට පස්සේ දැන් ආටිස්ට් කෙනෙක් මට ෆැලන් දැක්කම ඔයාලට මොකද හිතෙන්නේ කියන්නේ ෆැලන් මම කියන්න ෆැලන් දැන් කොල්ලේ කොන්ද කොන්ද කියලා දින්න ගහන්න බා දැන් ඩ්‍රීම් ස්ටාර්ස් 10ක් අපි දැක්කනේ ලංකාවම ෆැලන් කියන්නේ කවුද කියන්නේ දන්නවා. අපි වෙනම නිර්වචනය කරන්න ඕනේ නැහැ ෆැලන් ගැන. ඔයාට ෆැලන් දැක්කම මොකද හිතෙන්නේ කියලා ඔයා කියන්න. මට ෆැලන් දැක්කම ඇත්තටම පෞද්ගලිකව ලොකු සතුටක් තියෙනවා. හේතුව අදද? අදද? ෆැලන් දැක්කම අද සතුටක් තියෙනවා. ෆැලන් මාර ලකි ඒ වගේම ෆැලන් පුළුවන් අර ඕනම කවුඩක් තමන්ගේ කරගන්න. බොහොම ස්තුතියි අයියේ. දැන් ෆැලන් මීට ඉස්සල්ලත් ආවනේ. ඔව් එනට අද එතකොට ඔයාට ඒ විතර අද කොහොමද ඔයාට විශේෂත්වයේ එන්නේ? වාට මනෝජය මුංගේ තියෙන මොනවා වගේ මිනිස්සුනේ අකෝ අන්න අද නිලා වගේ අහිංසක ගෑනු බඳලා ඉන්නේ. ඈ බලා වගේ නේද ෆැලන්? ෆැලන් මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල වැඩ ටික කරගෙන යනවා අයියා. පොඩි ටුවර් එකක් තිබිලා මේ මාසේ ඒක පොඩි වීසා ඉෂුව එකක් හින්දා කැන්සල් වුණා ලෝකෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලෝකෙම? ඔව්. මේ වීසා ප්‍රිපෙයර් වුණා වෙලාවට කොහෙද යන්න තියෙන්නේ කැනඩා තමයි යන්න හිටියේ හැබැයි එකවද යන්නේ කොයි කරේ ඒක දින නියමයක් නැතුව පෝස්ට්පෝන් වුණා මෙහි වැඩ ටික කරගෙන මගේ ඔරිජිනල්ස් වල වැඩ තියගෙන ඉන්නවා ජය වේවා නියමයි නියමයි හරි කෝකිලගෙන් පස්සේ ඔයානේ කරේ මම හරිනේ හරි 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 ඉතින් මේ මාදවට වර්ධිනවා එහෙම අපි සින්දුවක් අහමුද කාගේද ඉස්සල්ලා මාන්නේ අපි හැලන් ගෙද බානුක ගෙද කාගේද Fallon gisi. Fallon gingham. Me tamai. Fallon Andrea. Mal bibi dena ek wasan da samayaka oba hamu evi kiya.
සින්දුව ඇතර මේක ලියපු කෙනාගේ ලව් ස්ටෝරි එක තමයි ඒක. ඔයා කෙල්ලනේ කියන්නේ. එන්නකෝ කවුද ලිව්වේ? ලිව්වේ මනෝජ් දුෂාන් ෆොන්සේකා කියලා අයියා කෙනෙක්. මේක මේ මෙලඩි එක කරෙත් එයා, මියුසික් කරන්නේ ගයන් සිබෙන්තරගේ අයියා. ඉතින් මේ ලිරිසිස්ගේ ලව් ස්ටෝරි එක තමයි මේක. අහන්නකෝ අහන්නකෝ දැන් ඔයානේ කියන්නේ. ඒතර ඔයා කොල්ලටනේ කියන්නේ. ඔව්. ඔයා කොල්ලට තමයි සුන්දරා කියන්නේ. Yes, මගේ ෆියුචර් සුන්දරාට. ඕකේ. ඒක දැන් මොකුත් නැහැ, දැන් මොකුත් සීන් නැහැ. දැන් ෆුල් සිංගල් ආ. ඔව් අය. අම්මා අපිට කිව්ව ඉන්නවා කියලා එක්කෙනෙක්. අනේ නෑ. ඒ අම්මා හිතන් ඉන්නවා. ඔව්. පේශ්ලයි අඳු බහදන්නේ. ඔයා බැඳලා. බැඳන්නට මොකද? ඇයි අවුල්ද? අවුල්. බැඳන්න මොකද මාදව අවුලක්ද නෑ? පේස්ද මාදව මැච් බලන්න 100ක් එක්ක විතර යන්නේ. හද එක්කට අහන්න ඕනේ වාද ඔයා ඔයා හොයන්නේ ෆැලන් කොයි වගේ කොල්ලෙක්ද ඔයා අයියෝ ඔක ගිය පාරත් නෑ ගිය පාරත් ඇහුවා මේ පාරත් අහනවා දැන් වෙනස් වෙන්න පුළුවන් නේ ෆැලන් කියන්නේ ඒ කියන්නේ තත්ත්වයක් එක්ක කාලයක් එක්ක මේ සබහ දහමත් එක්ක මේ සිටුේෂන් එකේ හැම දෙයක් එක වෙනස් වෙන්න පුළුවන් අනිවාර්යෙන් නේද ඔව් එතකොට ඔයා හොයන්නේ මම ඉතින් ගිය පාර එහෙම ලොකු වෙනසක් වෙලා නැහැ. ඒ විදිහමයි. ඔව් ඒ විදිහම තමයි. ඔයාට ඔයා ඔයා මෙතනට එන්නකෝ. ඔයා මෙතනින් සිංගිතරද කැමති? නෑ නෑ ඔයා මෙතනින් ඔයා මේ බෑන්ඩ් එකේ මේ ඉන්න 1 2 3 4 5 6 7 දෙනෙක් ඉන්නවා. ඔව්. එතකොට වයස් ප්‍රමාණයත් එක එක විදිහට තියෙන පොඩි එකේ ඉඳන් මෙහෙට ලොකු එකටම තියෙනවා. හරිද? ඒ සෙට් එකකින් ඔයා වැඩියෙන්ම කැමති කාටද කියලා කියන. එයි කෙලික්. මට ප්‍රශ්න නැහැ. සාමාන්‍ය අයව අයින් කරන්න. මොනද? කලි හිටගෙන. අනේ. ඔයා මේ සෙට් එකෙන් මේව දැක්කොත් මේ වගේ කෙනෙකුට තමයි මං කැමති කියලා. සුට්ට මේ දෙන්නේ කපිලා අපේ ඉන්නේ. ඌ ඒතකොට ඊට පස්සේ ඌ කියන අපේ මානව ආයිතිවාසිකම් උල්ලංඝනය කරා ආරවම. අනේ මේක. තර තර තර. මං කැමති අර කවුද අපේ කීබෝඩ් ගහන අය වගේ. එක් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නියුට්‍රල් ඉන්නවා. එක්කෙනෙක් සම්පූර්ණ මේ පැක් එක පිටින් ඉන්නවා. අර පැක් එක පැක් එක පිටින් ඉන්න අයියට මම සුදු උණක්කා සුදු උණක්කයි සුදු උණටනේ නියුටල් කොල්ලෙක් ඉන්න මේ පැත්තෙන් ඔව් ඒක තමයි එයා නියුටල් හරියන්නේ නැහැ සුදු වෙන නේ හෙන්න වඩා ගන්න වඩා ගන්නකන් ඉන්නවද ආ අම්මා මෙතනට එන එන කෙල්ල කැමති තිල් නවු ඒ සුදු උණගේ ලස්සන hinaවටනේ කැමති ඕ අම්මා තිලිනට අවුල් ගියා වැඩක් නැහැ ඉතින් අම්මෝ පුටේ 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 තමෙරේ තමෙරේ සුන්දරා සුන්දරා බැලන්ගේ සුන්දරා උඹත් පොඩක් අර දාගනි අම්මා දාගෙන උන් කියන්න ඉස්සලා දාගෙන බඩු අදිලා සුදු උණ නෙමෙයි නම පේස් අනේ අනේ සුන්දරා සුන්දරා ලස්සනයි ඈ හැබැයි ගැළපෙනවත් තා පොඩි අයිස කපල්ලයක් වා අම්මා කැමතිද සුදු උණට? ගැනි කපල් එක කැමතිලු. මේ ඇවිල්ලා ඇන්ටි ගමේ ඒ ඉදා. ආයේ කෙල්ලගේ අතින් අල්ලලා නැහැ. මෙතන හරි අහිංසක කොල්ලෙක්. ඔව්. මනෝජ් අයියාගේ සියලුම නොටේෂන් අරවා මේවා ඔක්කොම කරලා බෑන්ඩ් එකේ දෙවනි නායකයා මේ ඉන්නේ. ආ. ඉතින් කවදා හරි මනෝජ් අයියා ගේ පස් නැති කාලෙක නැති වුණාම කියන්න එපා. නැති කාලෙක නැති කාලෙක බෑන්ඩ් එක සම්පූර්ණම ගිනියන්නේ මෙයාගේ නමින්. ආ. දැනටත් එහෙම තමයි. හරිද? ඇත්තට ඇන්ඩියා. හොඳ කොල්ලෙක්. ජයව මචං.
නියමයි. මේ හැබැයි මට පොඩි අහිංසක මේකක් දැනුණා. මේ මෙයාට මම නටන්න ගියා. මෙයා කියනවා මං නටනකොට කැතද දන්නේලු. මෙයා නටද්දි ලස්සනයි. මං කෝ නෑ ලස්සනයි. ළම වැට්ටු මං ආස නෑ වැඩි. මොකද? පව්. ඒ ළමයා ආපු ගමන් අරකට ඕන නැති දේවල් කිව්වා. නෑ නෑ එහෙමනේ. ඔයා මයික් එක තියන්නම් ගි මෙතනින්. තියලා මෙන්. ඇත්තටම ඔයා මෙන් මැදට එන්න. මේ ළමයා නටනකොට ලස්සනයි. ඇත්තටම මේ ළමයා නටනකොට ලස්සනයි. සිගිති. අපිට මූලම් පාරද්දි. මූලම් පාර. ඔය පොඩි මූලම් ඔන්න බලන්න. නෑ මං කිව්වා මෙයා නටන ඇත්තටම හරිම ලස්සන අහිංසක ආන්සර් වගීස වගීස ඔය මැදින් එන්න ඕනේ ආ මෙයාගේ ඉස්සලා බලන්න මෙයා නටනකොට ලස්සනයි මං කිව්වා මං හදවත ඉන්නේ මේ මේ වැඩසටහන කරනවා හදවතින් කිව්ව නංගි නෑ අත්තර මොනවා කියලා රයිට් අපි එමු කියලා ඔලබට නටනවා හතරගම ගිහලා අයියෙක් හතරගම ගිහලා කියලා හිතලා ආ නටනවා නටන අයියෙක් තව 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 ආ ආ තව 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 ආ ආ රයිට් දෙන්නව 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 බලමු දෙන්නයි කවුද වැඩිය කියලා ඕ කතරගම ගියා වගේ කතරගම ගියා වගේ මාදෝ පෙන්නන්නක ස්ටෙප් එක ආ ගෝ ආ ටෙම්පෝ ටෙම්පෝ ආ හා ඕ වල්ඩාස් වල්ඩාස් අන්නේව ආ 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 මරු මරු ආ මොනා වුණත් මරු ආ ලස්සනයි අන්තිට ආවේශ වුණේ සිගිති මොනා වුණත් මාද ගෑනු මොනා වුණත් මේ කෙල්ලෝ රටවලා ගන්න පන් එක අබින එකක් නේ කෙල්ලෝ රටවලා ගන්න පන් එක අපි විටිවාසිලා ඒ ඒ අප් එක දෙනවා අම්මා නියමයි නියමයි මෙයා ඔයානේ ඔයානේ අර පහුගිය කාලේ වීඩියෝ එකක් ගිය අර කතරගම මෙව් එකේ දඩබඩ ගල මේ මේ මෙවිලා කෙල්ලෙක් නටන්නේ අර මෙව් එකක් තියන්නේ මෙයා නේදී මේ විදියෙ මැදුවක් ඇදගෙන රතු පාට ඔයා නේදී නෑ නෑ ඔයා නෙමෙයිද නෑ මං නෙමෙයි මං හිතර මගේ ට්වින්ද කොහෙද හින්දලා තියෙන්නේ ඒ වගේමයි නේ ඔයා දැක්කද ඒ වීඩියෝ එක නෑ ඒ මෙයා මෙයා මං හිතේ මෙයා කියලා ඔයා කතරගම යනෝනේ ගිහිල්ලා තියෙනවා පොල් මේකේ මොන හරි කියනොත් මෙහෙම වෙනවද? පොල් ගෙඩි අතේ තියා වෙවුලනවද? තාම නෑ. හා ඉස්සරහට වෙන්න පුළුවන්. මොන හරි වුණොත් එහෙම වෙන්න පුළුවන්. මොන හරි වුණොත් කියන්නේ? ඒ කියන්නේ එහෙම. ඒ කියන්නේ ඔයාට හිතෙනවද කව කොයි වෙලාවක හරි මොවක් හරි බලවේගයක් ඔයාගේ ඇඟට ඇතුල් වෙයි මේ හැකියාව තියනවා කියලා ඔයා හිතනවද? එහෙම නම් නෑ. නිකන් හරි ආවොත් ඔයා මොකද කරන්නේ? ආවොත් ඔය කියපු විදිහට මෙහෙම මෙහෙම. සාත්‍ර කර සාත්‍ර කියනවා. සාත්‍ර කියලා ඒකෙන් හම්බ කරනවා. කොහොමද හම්බ කරන්නේ ඒකෙන්? මෙයා බ්‍රේක් එකට යන්න. සතියේට කවුරුත් එකට ඇවිල්ලා නැහැ. තාම නැහැ නේ. ඔයා තමයි ඉන්නේ. ඔයා කියන්නේ මම ඔයාගේ ඇඟට එනවා කියලා. නෑ නෑ. දබක්. මං ඒ තන නේ ඒ වගේ නෑනේ. නෑ ඔයාගේ ඒවා ගොඩක් මං දැන් ග්‍රහණය කරගෙන ඉන්නේ. නෑ. දැන් මට මේ ආවම් වගීෂාගේ අම්මත් කිව්වා මං ඔයාගේ ගාන්ට ඇදිලාලු ඉන්නේ. ඒ කියන්නේ මගේ ගොඩක් දේවල් ඔයාගේ ඇඟට ගිහිල්ලා තියෙන්නේ. ගිහිල්ලා තියෙන්නේ. දැන් එනයි ඉතින් තව එන්න දෙයක් නැහැ නේ. හ්ම්. ඒ මද? මද? අපි බ්‍රේක් එකකට ගිහින් ඉක්මනට එන්නම් මේ දේරුව. චැම්පියන්ස් ස්ටාර්ස් season unlimited unlimited champion star season unlimited unlimited වගේස දැන් මොනාද ඔයා කරන්නේ කියන්නේ ඉගෙන ගන්නවද නැද්ද ඔව් අයිය මොනාද මම psychology and law ඉගෙන ගන්නවා අම්මා ඒ දෙකේ සම්බන්ධකම් මොකද්ද කිසිම සම්බන්ධකමක් නැහැ අයියේ අනේ පොඩි සම්බන්ධකමක් තියෙනවා මිනිස්සුත් එක්ක ගණ දෙනු කරන්න නේද? නැතුයි ඉතින් ලෝ කරනවා කියන්නේ සත්තුත් එක්ක ගණ දෙනු කරන්න නෑ නේද? ලෝ කරන්නේ නේද? මිනිසුත් එක්කනේ මේ හැමදේම අපි කරන්නේ. මියුසික් කරන්නේ මිනිසුත් එක්ක ගණ දෙනු කරන්න. රඟපාන්නේ මිනිසුත් එක්ක ගණ දෙනු කරන්න. සින්දු කියන්නේ මිනිසුත් එක්ක ගණ දෙනු කරන්න. නේ? ඒ දෙකේ තියෙන සම්බන්ධකම ඇයි වා ඒ දෙක එහෙම හිතුවේ? මම සයිකලොජි නම් තෝරගන්න හිතුනේ මට ආසයි සෝෂල් වැඩවලට. ඒ කියන්නේ මිනිසුත් එක්ක කතා බහ කරලා. ඒ කියනවා ඔයා හිතන්නේ මොකක් හරි psychologically minis manusyekota prashnayak unoth ekaṭa ekaṭa denna ekaṭa support ah mokada dan me kala veddi e wage prashna podda wedi vela thiyena kin api dan wata ara eya patta inna baanukage muuna dakkama wada monada hitenne kalu baanu ah me ida ah me baanuka ama meyata aapu gaman kiywa meya kammeli kiyala weda walata eka hari kiyala kiywa oyane ma kiywa ne ya balanna wada wada ape muuna balama hari kiyanna puluwan wada mage muuna dakkama monada hitenne oyage muuna dakkama wada ඔයා ඉතින් හිතවන්න මනුස්සයා. අම්ම්.
ගාත්‍ර බලවා ඔයාට අර පැත්තෙන් මට හිතවද මනුස්සයා ඉතින් මම කිව්වම ඉතින් මම කොහොමත් එහෙමනේ සතිනවා දන්නවනේ මට ඉතින් ඔයාව ඒ වෙලාවට ටක් ගාලා ළඟ හිටියනවා තමයි ආ එහෙම කන ඔයාට අර සිංගිති අයියා දැක්කම මොකද හිතෙන්නේ ඇත්තටම ආයි අස් පුටි ගාලා බල්ලෝ ඉතින් කොහොද තොලත් හපඩ සිංගිති වෝක් එකක් පොඩක් පෙන්නුමුද ඒ ආ නිකා ඔහම ඉඳන් කියන්නකෝ එයා පන්නේ කින්නෝ ලෝ කරලා කියන්නේ ඔයාගේ අනාගත බලාපොරොත්තු මොකක්ද කියන්නේ ওই දෙක කළා ලෝ කරන්නේ අයියේ මං ආසයි ඒ සබ්ජෙක්ට් එකට ඒක කියන්නේ අර කෝඩ් ගිහිල්ලා නඩු කතා කරන්න එක නෙමෙයි නිකන් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ආසයි අවශ්‍ය වුණොත් කියලා නීති ශාස්ත්‍රය ඊට සයිකොලොජි නම් මං ඇත්තටම ඉස්සරහට ඒකෙන් ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙන්නේ ක්ලිනික් එකක් දානවා සමහර ඉන්නවානේ පේෂල් ඒගොල්ලන්ට කියන්න කෙනෙක් නැති වුණාම සමහර දේවල් ඒගොල්ලෝ කන්සල්ටේෂන් එකට යනවා අම්මා එහෙමද ඒකයි මං එන්න කිව්වේ මට කියන්න කෙනෙක් නැති වෙන්න තරම් දෙයක් තාම නෑ ඉස්සරහට මොනාරි වුණොත් බලන්න වාට පුරුණ මෙයා කියලා ගන්න කෙනෙක් නෑ මේ වගේ ෂෝ හොයාගෙන යන්න ඊපස්සේ මං ගාවට මැවිලි දිද්දන්න නෑ එම්බෙනම් ඊට පස්සේ මම බලනවා ඉතින් කවුරු හරි නේ මම යනවා සැලුන් මයිල් එකට අපි සාමකව ශාමකයි කොණ්ඩි කපලට අමතරව එයා කන්සල්ටින් අර මිකන එයා අහුන්කන් දීලා ඔය වගේ දේවල් කරනවා අපි වගීෂාගේ ඩාන්ස් එකක් බලමු මෙහෙම තියෙන එක අපරාධේ වගීෂාගේ ඩාන්ස් වගීෂා සල්ගාදු බැයි සචිනි වාව් කවුද අපේ කවුද මේ නෑ වගීෂයි මේ නාට්‍ය කවුද අපේ අංජුමාලයි අංජුමාලයි අංජුමාලා මෙයාත් එක තරහ වෙන එකේ සාධාරණත්වයක් තියෙනවා නේ දැන් මෙයාගේ මහන්සිද නෑ ගන්න වගීෂා ඔයා මෙතනට නෑ වගීෂා අර නටනකොට මාරිහි ඉඳන් බලන් හිටියේ අර මාදව කිව්වත් වගේ
නේද වගීෂා ඔයා නොතට ඉන්න අන්න ඔහොම ඉන්න මම කියන්නේ මොනවා වුණත් අංජුමාලට පොඩි හිතේ නිකන් මෙවයක් නිකන් කීන් කීන් ගාන එකක් එන එක සාධාරණ බලන්න බම් මේ වගීෂාගේ ඩාන්ස් මම අද තමයි දැනගත්තේ thank you සාධාරණයි ඔයා ඉස්සරහට නර්තන ශිල්පි මේ මේ රංගන ශිල්පිනියක් විදියට මිස්රාට යනවද නැත්නම් අර කියපු ඩිස්පෙන්සරිය දාගන්න මං කැමති ජීවිතේ හැමදේම පොඩක් බැලන්ස් එකේ ගෙනියන්න මං අර එක පැත්තක් හරියද්දී අනිත් පැත්ත අතාරින්න කැමති නෑ ඒ කියන්නේ තුලනාත්මකව බැලන්ස් ඉතින් මං හිතනවා දෙකම කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මරු කොයිද ඉස්කෝලේ මම ඕ ලෙවල්ස් නැකංගියේ සුජාතා විද්‍යාලය ඒ ලෙවල්ස් වලට ගියේ රොයල් ඉන්ස්ටිටියුට් හැව්ලොක් බලන්න සචිනී නියමයි මොනාරි දෙමුකෝ හා මොනාරි දෙමු වගීෂාට අපි මෙයාට දෙමු මෙයාටයි ෆැලන් එකයින් මාදව ආසෙන් ෆැලන් එකයින් ඊට පස්සේ අර ලස්සන කාවඩි නර්තනය කරපු අපේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඒ ඈත ගමේ හිඳන් ආපු ඒ අපේ නිර්මාණි අම්මා නිර්මාණි මැද ඉන්න ෆැලන් මේ පැත්තේ වගීෂා මේ පැත්තේ මම දෙනවා අපේ තුන් දෙනාටම තොපි වැස්සා තිරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් මෙතන මනෝජය ටොපි වැස්සක් කියලා කිව්වනේ මම ටොපි ටික වැටුනට පස්සේ මාදව කවදාවත් ටොපි අවුලන්නේ ඇවිල්ලා ටොපි අවුලනවා අපි ඒ දර්ශන බලමු හැමදා ඉඳින කියලා අපි දර්ශන බලමු මම හිතුවේ අහිංසක අවංක එහෙම තරුණෙක් කියලා හරි වා හිතනවා නම් මෙතන ෆැලන් ඉන්න ඕනේ නැහැ කියලා මාරු කරන්න ඔයා කැමති එකට තමයි මම දන්නේ මොකද්ද ෆැලන් අර පැත්තට දානවා නෑ ෆැලන් මෙතන ඉන්නවට වඩා අවුල තියෙන මට මේ මට කොහේ හිටියත් එකයි ඉන්නේ මටත් එකයි මම මෙතන ඉන්නේ මටත් එකයි ටොපි එක අහුලපු එකයි අවුල අපිට ඕන නම් නැවතත් ඒ සමීප දර්ශන සචිනි හරි ඒව ඔක්කොම හරි සචිනි හැදෙන්න පුඩි දැක්කා සචිනි මෙතනට ඇවිල්ලා අර අයියෝ මං කවුරු වෙනුවෙන්ද ඇහින්දේ ඔයා අපිව ලස්සන කරන අපේ මේකප් ආටිස්ලා වෙනුවෙන් මොකද මට බැන්න අපිට ඒක ච්වින්ගම් එකක්වත් දෙන්නේ නැහැ කියලා ආ ඒක හොඳයි ඒක හොඳයි ඒක කමන්නේ ඔව් අපි සින්දුවක් අහමුද අපේ හා නිර්මාණි බබාගේ මේ තමයි නිර්මාණි ශාලිත්‍යා මල්මලිනේ මිදුම් වාගේ ඉතිරේ
යතුර දාපු ගමන් ඔන් මෙන්න මේ සින්දු මල් පිපෙන කාලේ සින්දුව මට මේක මනෝජය හැම එකම කටපාඩම් කැලක් කියන්නද කැල නැත්තරම ඒ කැල ඉතින් කැලක් කියන්න කියනවා කොහොමද කියන්නේ අය පෙන්න හා ඒ අකියපු කැල කොහොමද කියන්නේ අනේ මට වැය එක නෑ ඒ කියන්නේ මම මගේ වාහනේ තියෙන්නෙම දෙවනි නිමේ සින්දුයි සංගීත සින්දුයි මල් පිපෙන කාලේ වලාකුලේ විදම්ම සින්දුයි රාජිනී එකේ සින්දුයි මල් පිපෙන කාලේ පොදු එකේ සින්දුයි මල් පිපෙන කාලේ සින්දුයි ඕවා තියෙන්නේ මනුද්ද සංගීත කිව්වේ නෑනේ කිව්වා සංගීත ඒයි ඩ්‍රීම් ස්ටාර් ෆැලන්ගේ සින්දු ඒ හය තියෙනවා වෙනම මම මේ පෙන්නේ එකට වෙනම දාගෙන ඉන්නවා ෆැලන්ගේ ඒ ටික ඇල්බම්ස් ඒ ටික තියලා තියෙනවා ඒ කියන්නේ ඒ ටික අහලා තමයි මගේ හැම වැඩකටම මම යන්නේ ආ රාජිනී බලන්න නැතුව නම් මම වාදනයක්වත් අතට ගන්න. ඔව්. හඬ බට්ටික බෙදා ගන්න අරවට මම බානුක දන්නව නැද්ද බානුක? අපි ක්ලාස් පටන් ගන්න ඔය ටික අහලා කරලා මේව කරලානේ. නේද? ඔව්. බහන්න බුරුන. කාල කරලා ගහලා බලන්න. ආ? ගහලා බලන්න. මොකද? ගහනවා කියන්නේ? සින්දු ටික. ගහනවා කියන්නේ කාටද ගහන්නේ? ප්ලේ කරනවා ප්ලේ කරනවා. ඕ ඒ කියන්නේ ඒ සින්දු දාලා එහෙම තමයි අපි යන්නේ. ඉතින් මොනවාද වැඩ මේ දවස්වල? අයියේ මේ දවස්වල ඇසල පොය නිමිති කරගෙන නෑයි මේ බැත්ති ගී සරණියක් අපි සංවිධානය කරලා තියෙනවා ගමේ ෂා මේ ඉතින් නියමයිනේ ඒ වැඩ ටික කරගෙන යනවා ඊට අමතරව ඔයා දෙකේ ඔක්කොම වොයිස් ට්‍රේනින් කරවන්නේ ඔක්කොම සින්දු ටික පුරුදු කරන්නේ ඔව් අයියේ බුද්ධානුභාවේන නෙත් සිත් පහන් වි මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ ඇයි දෙරණෙත් තිබුණානේ ඔහොම එකක් සුභාක සින්දු කිව්වා ඔව් ඔව් අම්මා ඒකෙන් බැති ගියේ එපා වුණා ඒකෙන් බැති ගියේ ඔක්කොම එපා වුණා ශෝක ගී වෙලා ඒවා ඔයා ජජ් කරන්න එනවා කියලා පොරොන්දු වෙලා මගේ ඇරියා නෑ මම ජජ් කරන්න එන්න කියලා මට කිව්වා ඇත්තටම බොහොම ස්තුතියි චින්තක මට ඒ කරපු ආරාධනයට මා එදා විභාග රාජකාරී කටයුතු නිසා මට යන්න බැරුව ඇත්තම කතාව නැත්තම් මං එනවා බොක්කෙන් මෙනවා මට ආසයි සුභාගේ වොයිස් එක අහන්න සුභා හැමනි කියන්නේ එල තිරේන ජය ජය පුජය මංගලා නේ හොඳට කිව්වා ලස්සන කිව්වා ඒ මං කියන විදිය වන් ඉතින් ආ ඔයා කියන ඉතින් බැතිගි සර්ණිය ඉතින් සත්‍රි හාමරි පාටේ ඉන්නේ ඊට අමතරව මගේ විශ්වවිද්‍යාලේ වැඩ කටයුතු දැන් ඉවර කරලා කොහෙද විශ්වවිද්‍යාලේ කොළඹ විශ්වවිද්‍යාලේ අනේ ඉතින් මොනවද කරේගේ අයි අක්කේ මම ප්‍රජාවිද්‍යාව මේ අක්කලා අයියලා නෑ මේකේ ප්‍රජාවිද්‍යාව යනු කුමක්ද ප්‍රජාවිද්‍යාව කියලා කියන්නේ ජනගහනයේ හැසිරීම වර්ධනය ව්‍යාප්තිය සංයුතිය වගේ දේවල් ඒ වගේම සාපල්්‍යතාවය මර්ධිතාවය සංක්‍රමණය වගේ දේවල් ඇතුළත්ව කරනු ලබන විද්‍යාත්මක අධ්‍යයනයක් ජනගහනය පිළිබඳව කරනවා. හරි ජනගහනය. ජූනි මාසේ ජූනි මාසේ නේද ලංකාවේ සමස්ත ජනගහනය කීයද? නෑ ජනගහනය සම්බන්ධව මෙයා අධ්‍යයනයක් නේ කරන්නේ ඒගොල්ලන්ගේ තියෙන අර සාපල්ල්‍ය වයස්ථාන ඒ වගේ මරණ සංඛ්‍යාව නේද උපත් සංඛ්‍යාව කොහොමද දැන් කොහොමද ඒ කියන්නේ මෙහෙමයි දැන් ඒක කාලෙන් කාලට වෙනස් වෙනවනේ උච්චාවචනය වෙනවා සීතල කාලෙට වැඩි වෙනවා ඔව් ඒ කියන්නේ කාලට අඩු වෙනවා කොවිඩ් 19 තත්ත්වෙත් එක්ක උපත් එක වැඩි වුණා වැඩි වුණා මරණ වැඩි වුණා එතකොට උපත් පැත්තත් පොඩ වැඩි වුණා නේද උපත් පැත්තත් වැඩි වුණා මොකද ගොඩක් කපල්ස් ඉතින් ගෙවල් වල ඉන්නේ ඉතින් සාමාන්‍යයෙන් ඉතින් එතකොට උපත් ඉහළ යනවා ඒකත් අර සිංගිති තමයි ඊට පස්සේ ඌ ඉබබත් එහෙම තව ඊට අමතරව මේ
මල් පිපෙන කාලේ ටෙලි ඩ්‍රාමා එකේ සින්දු වල වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් يعني ඔයා එක ට්වින් කෙනෙක්ට ආද වොයිස් කරන්නේ. ඔව්. ආ රයිට්. කනුෂ්කි. يعني පිනිමුතුගේ චරිතය. මරු මරු නේද? එතකොට දැන් බැන්දද දැන් බැන්දද? අයියේ තාම බැන්දේ නැහැ. ඇයි? ඇයි අනේ තාම බැන්දේ නැති බඳින්න කොහොනේ? අයියේ මේ ඉතින් මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක තාම රටේ තියෙන තත්ත්වෙත් එක්ක මොකද රටය බඳින්නේ? කොල්ලෙක් වරේ බඳින්නේ. බඳින්න ඉන්නවලු යාට කොල්ලෙක්. බඳින්න ඉන්නවා. මේ ඉතින් ගෙවල් වලින් දන්නවා. ඒ උනාට ආ ගෙවල් වලින් දන්නවද බඳින්න ඉන්නවා කියලා? දන්නවා. අම්මා මං හිතුවා හොරෙන් කියලා. මේ ගෙවල් වලින් දන්නවා. ඒ උනාට තාම ඉතින් අපිට හදිසියක් නැහැ ඉතින් හිමීට. තව ජොබ් එකක් එහෙම ස්ථිර ලබාගෙන ස්ථාවරයකට ඇවිල්ලා. එනේ ඉතින් මේ ආත්මේ පදින්න වෙන්නේ නැහැ බා. මේ දියර ප්‍රශ්න ගොඩක් කිව්වේ. අද කාත් එක දාවේ? අද කා එක දාවේ? බොයෆ්‍රෙන්ඩ් එක්කද? ඔව් බඳින්න ඉන්න කෙනත් එක්ක තමයි මම. ආ බලමුද? පොඩක් එන්න කියන්න බං. අනේ එයා එන්නේ නැති වෙයි. අයියේ එන්න කියන්න ඔයා වෙනුවෙන් එයා කෑගල්ලිනම් මෙහෙ ආවනම් නේද? ජීවිතේ හැමදාම අත්තල යන්නේ. අස්සේ ඉඳන් මේ මිනිස්සු පන්දනුත් පත්තු කරගෙන ආවනම් ඇයි අපිට ලංකාවේ මිනිස්සුන්ට පෙන්වන්න බැරි මේ අපේ මෙයාගේ මේ ෆියොන්සෙ නිර්මාණිගේ අපේ බොයෆ්‍රෙන්ඩ් කියලා? ඇයි යා ලැජ්ජයිද? ඈ යා ලැජ්ජයි නෑ පෙස්ල වගේ. එයා ඇයි එහෙම ලැජ්ජ හිතෙන්නේ ඇයි ඉතින්? නෑ යා එයාගේ පාඩුවේ වැඩ කරගෙන යා තනියම ඉන්න කැමති කෙනෙක්. ඒ තනියම ඉන්න කැමති කෙනෙක් නෑ ඇයි බඳින්නේ? එහෙම නෙවෙයි ඉතින්. එයා හරි සපෝටිව් මට. නෑ ෂා මරන්න කොච්චර හොඳයිද නේ. එහෙම හස්බන්ඩ්ලා හම්බෙනවා කියලා කියන්නේ පෙර පින නේද? මොනවාද ඔයාලට දෙන උදව්? අයියේ කියන්නේ මගේ අම්මා තාත්තා වගේම මං ගැන ගොඩක් කියා කරනවා. කියන්නේ මගේ අදහස් වලට එයා ගරු කරනවා. මට ඒක ගොඩක් වටිනවා. ඒ වගේම මං කියන්නේ මගේ හැඟීම් එක්ක එයා විහිළු කරන්නේ නෑ. කියන්නේ මම කොහොම හිටියත් එයා මගේ ෆිල්ම් එක කැමති. සිඟිතිට උනේ උගේ හැංගීම් එක්ක වයිෆ් වීලු කරනවා. හරිද? තිලිනට උනේ උගේ හැංගීම් එක්ක වයිෆ් වීලු කරනවා. යසාට උනේ හැංගීම් එක්ක වයිෆ් වීලු කරනවා. අපි බේස් ගන්න ආවේ දා කවුද? හාන්දනි. එයාට මනෝජයයට උනේම ගෑනු එයාගේ හැංගීම් එක්ක වීලු කරා. ඉතින් තව මොනවා? ඒෂල ඒකටත් එක කාගේවත් හැංගීම් එක්ක වීලු කරලා නැහැ. කවුද? ඔයා. මම හැංගීම් එක විලුකරන්නේ. මම මේ හැංගීම් උද්දීපණය වෙන්න තව මොනාරි උත්තේජන දෙනවා. එක එක ඒවා. ඊට පස්සේ ඉතින් ඒ ටික තමයි අයියේ මේ දවස්වල. ඔගලගේ අම්මා තාත්තා සුන්දරයි. ඔගලගේ අම්මා තාත්තා හරි කැමති මේ බොයෆ්‍රෙන්ඩ් නේ? ඔව් එයා කැමති. මට කොහෙන්ද හම්බුනේ බොයෆ්‍රෙන්ඩ්? එයා අපේ දිස්ත්‍රික්කෙ මේ තමයි ඉතින්. අම්මායි එකම දිස්ත්‍රික් කෑගලු දිස්ත්‍රික්. ඇයි වා කෑගල්ලේ මොකක් කොළඹින් හොයාගන්න ලේසි නේ ළමයි. කොළඹ කොල්ලන්ට කැමති නැද්ද? අක්කේ මගේ වැඩිය කැමැත්තක් නැහැ. ඒ කියන්නේ ඔයා කියන කොළඹ කොල්ල සංකරයි කියලා නේ? මෙතන නේ. කියන්නේ මාදවයිලා වගේ කොල්ල හරියන්නේ නැද්ද? නෑ හොඳයි ඉන්නවා. බහුතරේ මං කියන්නේ හොඳයි. ඒ අතරින් අල සුරු පිරිසක් ඉන්නවා. ඉතින් සංකරයි තමයි. ඒ වුණාට මේ අර විශ්වාස කියන දේ අපිට අමාරුයි නේ. කොළඹ හිටියම. ඔව් ඒකයි. මොකද මම දැන් අපේ කැම්පස් එකේත් ඉඳලා තියෙනවා. ඉතින් ඒ වටපිටාවේ ඉතින් අත්දැකීමුත් එක්ක නමුත් කැම්පස් එකේ පිරිමි ළමයි හොඳයි. අනිත් කොළඹ කොල්ලෝ හොඳ නැහැ. අපිත් කොළඹනේ නම් ඉන්නේ. අපිට නිකන් වීලුක අපිව නිකන් නිකන් ෆුල් ලෙට් අවුට් කරලා. කොළඹ කියන්නේ කොළඹ කොල්ලෝ. අපි ගලිම කොළඹ කියන්නේ මැද කොළඹ. නිකනුත් නෙමෙයි. මැද කොළඹ කොල්ලෝ. එතකොට අපිට නිකන් අපිව නිකන් ෆුල් නිකන් නේ. පල්ලෑට දැම්ම වගේ නම් අපි තරම් අවංක කියන්නේ ඔයා දන්නවනේ. කොළඹ මිනිස්සු තමයි අවංකෝම. වැඩියම මාතරපත් කඩ කොහෙද තියෙන්නේ? කොළඹ. මාතර තියෙනවද කොළඹපත් කඩේ කියලා එකක්? නෑ නෑ නේ බා. නැද්ද? අර මේ කඩේ ගියයි මේ කඩේ ගියයි අරක ගියයි මේක ගියයි ගම්වල තියෙන ඔක්කොම කොයිද නම් ඉතින්? නුවර තේ ගියයි. හා බණ්ඩාර වෙල කජු ගියයි. අරවා ගියයි මේවා ඔක්කොම කොයිද තියෙන්නේ? මල්වාරේ ලමුදන් ගියයි. මෙහෙමයි ඉතින් සාපේක්ෂයි ඉතින්. ඒක නිදි අවංක කොල්ලන්ට ඇයි වා එමකි මට ඒකට පොඩ්ඩක් හර්ට් වුණාම. එතන මෙතන මට පොඩක් ඒක ඔයා වුණත් වැල්ලම් පිටියේ කොල්ලෙක් නේ. අපි කොච්චර අවංකද කියන්නේ. ඔයා දන්නවද අපේ ඒ අවංක කමට නේ සචිනි නේ මේ ගැහුවේ හරලක් කරේ. ඉතින් ඕගලගේ දිස්ත්‍රික්කෙමයි. ඔව්යි අපේ දිස්ත්‍රික්කෙම තමයි. පාදිසේ ලේකම් කොට්ටාසියත් ඒකමයි. 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 ඡන්දෙ දාන්නෙත් එකම සෙන්ටර් එකේ. එහෙමයි. අන්න මරුනි බලන්න ලේසි නේ. ඒ ගම්වල යනවා කියලා උයන් හොස්බන්ඩ් උයන්න පුළ කොල්ල මේ බොයෆ්‍රෙන්ඩ් උයන්න පුළුවන්ද? ඔව් එයාට ඕන දෙයක් පුළුවන්. නෑ. ෂා. එයා හොඳටම ඔයාට හදලා දීලා තියෙන්නේ මොකද්ද? කෑම.
මෙහෙමයි ඉතින් තාම එහෙම අර උයලා කන්න තරම් එහෙම සම්බන්ධ වෙලා නැහැ. තාම අතේ දුරි. ඔව් එහෙම. මාත් එක්ක වැඩවලට යනව එනවා. ලිමිට් එකේ ඉතින් ඉන්නවා. දෙමාපියන්ගේ විශ්වාසය ඇතුවනේ ඉතින් එහෙම. ලිමිට් එක මේන්ටේන් කරන එක තමයි උදව. ඔය ලිමිට් එක තමයි ගොඩක් කෙනෙක් අන්ලිමිටඩ් කරගන්නේ. ගොඩාක් අයට උනේ දැන් මනෝජ් අයියා අද කාලෙත් මේ ඒ කාලේ ජීවත් වෙලානේ ලිමිට් ක්‍රොස් කරලා ඔය වෙලා තියෙන ප්‍රශ්නේ පේනවනේ. නේද? ඔය ගොඩක් අයට ඒක මාදවටත් ලිමිට් ක්‍රොස් වෙන්න ගිහිල්ලා නේද? නෝනේ ඒකයි ඔයා ඔයා යති ගෙන්න. ඇත්තරම හරිය හොඳයි. Thank you. පළනුත් ඔයත් ලිමිට් ක්‍රොස්ද? ආ? වා වාට මොනවාද? ඒ වුණාට මොකද්ද ලිමිට් ක්‍රොස් කරනවා කියන්නේ? ආ? මොකද්ද ඒකේ තේරුම සචිනේ? ලිමිට් ක්‍රොස් කරනවා කියලා කියන්නේ මාදව. ඔව්. ඒ කියන්නේ දැන් මෙහෙමවත් අතින්වත් මෙහෙම අල්ලගෙනවත් යන්නේ නැහැ. දැන් මුන්ට ගානක් නැති වුණාට ප්‍රෝග්‍රෑම් එකෙත් මේ මාතින් වල ලොමම කර කර හිටියට අර ළමයා එහෙම නැ බස් එකෙත් යන්නේ. ඔව් කියන්ට. අයියා ඊතර සල්ලි. ඔන්දොස්තරටත් අයියා. ඩ්‍රයිවර්ටත් අයියා. අයියා. ඔක්කොමන්ටම අයියා. වීල් එකේ අයියා. ඉතින් ඒක තමයි මේ සුන්දරත්වයේ ගමේ සුන්දරත්වයේ කියලා කියන්නේ සචිනී ඕක. ඒ වුණාට මාතවර අපි කොළඹ කොල්ලන්ට අර එහෙම කීප ඒක අවුල් ඒක පොඩි එහෙම නැහැ. ලෝකෙට හිත හොඳද? කොළඹ කොළඹ ඉන්න තනිකර හිත හොඳේ. ඔව්. නැද්ද? ඔව්. අපි බ්‍රේක් එකකට ගිහලා එන්නම් මේ කොළඹ කොල්ලෝ සම්බන්ධව කතා කරලා මේ දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් Champions Star season unlimited unlimited talent em prashan nae ne nae aye kolamba kolamba prashan nae ne talent em kolamba kollan mama hema pradeshayan nae oy hari kaman nae oya ata ne videshika taruneka rasada badin oh koi wage da african wage nae nae europe oya videshaya taruneyo kasada badin epa phalan oya me singala deshiya yakka putekwa bandindoku hele 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 yakka putek hele yakka putekwa on සෙට් කරන්න. ඔය රැවුල වවලද කැමති රැවුල කපලද කැමති? මම කැමති රැවුල වවල. අම් සෙට් කරන්න මෙතන සෙට් කරන්න ටකර. ඉතින් සෙට් කරන්න රුසිරුවා ගෝ රුසිරුවා. රුසිරුවා ගෝ. රුසිරුවෝ ලකින්න හොඳයි. රුසිරුවා. ඔය පේන්නත් නැහැ. නෑ පවු නෑ කොල්ලව මෙහෙට. මෙහෙම ස්ටික පොඩ ස්ලෝ. වඩ කන්න සෙට් කරන්න තිබ්බා කන්න රැවුල කපලා ඉන්නේ තනි කර ෆුල් ෆුල් සේ උනේ කන්න. නැත්තම් කන්නම්මා ඉන්නවනේ අර ඉන්නේ. දම්පඩ ෂර්ට් එකද අර ඉන්නේ. අනේ ස්ලිම් බොඩි අම්මා කන්න අත උස්සන්න පොඩ බලවද එහෙලා හරි ඉන්නේ අම්මා කන්නම්මා ඉන්නව නේද ඔය ඉන්නේ ඔයා දන්නවද ගෙවල් තුනක් තියෙනවා දෙමට කොඩම තියෙන ගෙවල් තුනක් එකක් පරිප්පු වත්තේ තියෙනවා එකක් හරිද ගේට්ටුව ගාව එකක් තියෙනවා එකක් කාලිය පුල්ල වත්තේ තියෙනවා ගෙවල් තුනක් තියෙනවා නැද්ද ගෙවල් තුනක් තියෙනවා ඕමීඩියට සෙටප් පහක් තියෙනවා ඕ සවුන්ඩ් සෙටප් ඕ සවුන්ඩ් සෙටප් පහක් තියෙනවා හරිද එතකොට එතකොට වාහන දෙකක් තියෙනවා ඕමිටියට නැද්ද තරුංගලේ කඩන් යනවා වගේ යනකොට ගියාට හුලකට යනවා වගේ වා කියන්නේ එහෙම සල්ලිකාරේ කන්නම් මරින් හැබැයි ෆුල් සේව් මොකද කිය රවුල වැවෙන්නේ තා මේ වයස නෑ වැවෙනවා වැවෙනවා එහෙම කියන්න එපා අම්මට ඉරි ඉස්සරහා ගලිම අර ටැප් එක ගාව මේ 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 කණ්ණාඩියක් තියෙනවා ඒකට ගිහලා මේම මේ මේ බ්ලේඩ් එකකින් මේ මේ මේම කපන්නේ අර දාන බ්ලේඩ් වලින් තාම කපන්නේ මේ මේ හා දලිවි දලිවි ෆුල් සේව් කැමතිද සවුන්ඩ් සෙටප් පහක් තියෙනවනේ මොකද කියන්නේ සවුන්ඩ් සෙටප් පහක් තියෙනවා මං හිතලා බලන්න පහක් තියෙනවා මං හිතලා බලන්නයි නෑ ඇත්තටම නේද අනේ මෙයාට මේ හොඳම ඔෆර් එකක් දුන්නම ඔයා ෆුල් සේව් බලනවනේ නැද්ද මනෝජයි අර අම්මා කියනවා හා හා කියන්නලු අර හා කියන්නලු හා කිය කන්නම්මා අත උස්සන්න කන්නම්මා අදතා ඉති නල්ල පම්බුල වගීෂ කැමති කවුරු වගේ කොල්ලෙක් වගීෂගෙන් හිමකක් නැහැ ඉතින්. ඒ කියන්නේ කොල්ලොන්ට කැමති නැද්ද? නැහැ කැමති. එන තාම හිතුවේ නැහැ ඉතින් ඒ ගැන. කොළඹ නෙපේ. කොළඹ කොල්ලෙක්ටද? අනේ ඕන පැත්තක් බලා ගන්නවා නම්. බලා ගන්න ඉතින් ඔයා එන මේ මේ මේට්‍රන් කෙනෙක් ගන්න. බොඩි ගාඩ් කෙනෙක්. බොඩි. ඒ කියන්නේ ඔයා ටයිප් එක මොන වගේද හිතන්නේ? ටයිප් එක. ඔයා මොකද රැවුල තියෙන්න ඕනද රැවුල කපලද තියෙන්න? රැවුල තියෙන්න ඕනේ. රැවුල ඕලද? මේගොල්ලෝ ඔක්කොම අර යක්ක පුතුන්ට කැමති. රැවුල ඕල. නෑ නෑ තියුණත් ප්‍රශ්නයක් නෑ වවන්න පුළුවන් නම් පස්සේ. පස්සේ වවන්න පුළුවන් නම්. ඔව් එහෙම ප්‍රශ්නයක් නෑ. කියන්නේ කොයි ටයිප් එකද? එහෙම පාට පාට ප්‍රශ්නයක් සචිනි ටයිප් එක අහන්න. කොයි ටයිප් එකද? මොන විදියට? ටයිප් එක කොන්ෆිඩන්ස් වෙන්න ඕනේ. නියන් ඕන දෙයකට කතා කරන්න ඕනේ. ඕන දෙයකට අඩු අයින් කරපන්ඩෝ. වානි අයියාගේ ආ මම්බගේ අම්මට සිරි ගජ යකෝ මම්බගේ කියන්නේ මමත් එහෙමනේ ඒ අයින් කර ඒ එහෙම ඒ වගේ ඔව් චන්ඩි වෙන්නේ කියන්නේ මදාවියෙක් වෙන්න ඕනේ ඔව් කෙනෙක් කොටින්ම කතාව කියනවා නම් හා දෙබඩ කොට හම්මු ළඟදි KGF බැලුව වැඩිද මන්ද මම හා
KGF බැලුවලු ළඟදී. ආ ඒ මම ඒක මම වගේ එකේ තියෙනවා. ඒක මට ඒකයි මතක් වුණේ. ආ බලන්න සචිනි ඒක. වගීෂා වගීෂාලා මේ වලව්වකින් පැවතෙන්නේ ආ. දෙමිට කොට වලව්වේ. වගීෂා අපි වගේ උන්ටත් කැමති උන් ඉන්නවා නිකන් අර අම්මුම අම්මු නේස් දන්නවනේ වනොජයි ඒ වගේ උන්ටත් කැමති නැද්ද? ෆැලන් එහෙම කැමති. ෆැලන් කැමති හරි කාම්. රැවුල තියෙන්න ඕනේ. ෆුල් ෂේව් හරියන්නේ නැහනේ. කන්නම්මා. සෝරි කන්නම්මා. සෝරි කන්නම්මා. සෙටප් පහයි. පොඩි අවුලකට තින්නේ එකක් කන්නම්මගේ රැවුල කපනවා ගෙදර ගියාම මේක වතුරට දාන නෑ ඇත්තරම නේ මනෝජය ඔච්චරයි තීර අවුල ඕම හිනා වෙලා හිටියට ගෙදර ගිය ගමන් මේමින් ඕම ඉන්නේ ඒක ඇවිල්ලා දාන මේක ඉන්න කාටවත් එහෙම කිසිම ගාණක් නෑ වගේ තරම කමන්න නැද්ද කිව්වට කියලා මේක ඉන්න කාටවත් එහෙම කිසිම ගාණක් නෑ නෑ ඇත්තට මේ ඊයේ පෙරේදා පොඩි ආරවුලක් වුණා අපේ ෂූට් එකේදී අපි අර සාමාන්‍යයෙන් අපි ලන්ච් එක දෙනකොට අපි චිකන් කෑම එකක් එහෙම තමයි දෙන්නේ. ඉතින් එදා චිකන් කෑම එක කරි චිකන් සජිනි. අයියයිනේ. අපන්න බෑනේ කන්නම දත මෙව අතේ තියාගෙන මෙව කළා හදිසියෙම මෙව කළා චිකන් කෑල්ල කියලා දත් සෙට් එක විසි කරේ. අන්තිමට බොහොමාරි දත් සෙට් එක වාගත්තේ රස්සක වැටලා අර අතන තියෙන අපේ අර මේස තියෙන්නේ මේස අස්සේ දත් සෙට් එක. කන්නම්මගේ. අඩු බල්ල මම ඊට පස්සේ කීලා බලලා ඉවරලා දත්සට්ට කරන් ඊට පස්සේ හොදලා කීලා දුන්නේ මෙහෙම ඇත්තරම එහෙම පොඩි ප්‍රශ්න මොකද එහෙම මිසික් කරන්න බෑ ඒක වටිනවා ෆේක් ටීත් ඕකේද ෆේක් ටීත් ඕකේ හා ෆේක් ටීත් ඕකේ ෆෝ යූ ෆේක් ටීත් අම්මා ඕකේද හා අම්මා ඕකේද අම්මට ෆේක් ටීත් ඕකේලු හා ෆේක් ටීත් නෙමේ ෆේක් ටීත් නෙමේලු ඔයාට ඔයාට ෆේක් ටීත් අවුල්ද හවස හත විතර වෙනකොට කට කෙලිව ලොක් කරෝ උදේට තමයි කරගන්න ගන්න අයව පෙන්නුද ෆේක් ටීත් ඕකේ ෆුල් ෂේව් with fake teeth full shave with fake teeth okay ද ඒක ඉංග්‍රීසියෙන් කියවම තමයි සතිනේ කැමති වෙන්නේ ඒ ඉංග්‍රීසියෙන් කියවම තමයි නේද ඒ ඉංග්‍රීසියෙන් කියවම තමයි ඒකේ පොඩි පැකේජ් එක තියෙන්නේ full shave with fake teeth අපි වට පෙන්නන්නම්කෝ හරි ෆැලන් හරි කෞශල්‍යගේ ඩාන්ස් එක බලලා sorry කෞශල්‍යගේ ඩාන්ස් එක බලලා අපි full shave with fake teeth පෙන්නමු පෙන්නමු මේ තමයි කෞශල්‍ය නිර්මාණ උඩතේ හැමෙරි මොහොබති මූජ මාර් ගේ ඔ මෙරිටා මර ගෝ මජනු
කොහමද ඩාන්ස් එක? මං ඉත හතර පාකට ගහනවා කියලා මේ හරි. ඒ නිසා මං අරහෙට වෙලා හිටියා. මරු. ඉතින් මොනාද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල නෑ අපි ක්ලාසස් කරනවා. ඒ කියන්නේ මොයිතයි ක්ලාසස් ඒවා ස්ටාර්ට් කරගෙන තියනවා. ඒ ටික තාත්තත් එක්ක එකතු වෙලා. ඔව්. ඒක කරා යනවා. ඉගෙනීම ඉවරද දැන් මොකද? ඉගෙනීම ඉවරයි කියන්නේ අපිට ප්‍රැක්ටිකල්ස් ඉවරනේ දැන් මාසයක් වගේ. ඩ්‍රාමා ප්‍රැක්ටිකල්ස්. ඒ ටික ඉවර කරලා ඉතින් දැන් ඉන්නවා. මොනාද දැන් ඉස්සරහා ප්ලෑන්ස්? ඉස්සරහා ප්ලෑන්ස් කියන්නේ අයියේ මේ මට මේ VFX සයිඩ් එකේ තියෙන graphic side එක ඉගෙන ගන්න ආසාවක් තියෙනවා. ඒකෙන් ඩිග්‍රී එකක් කරන්න. ඊට අමතරව මේ film directing side එකට රඟපාන්නකෝ මෙයා directing side එකට acting directing දෙක. අම්මා එතකොට මේ දෙකම ගාන shape වෙනවනේ. එයාම direct කළා යාම එක්ක. මෙයාටමයි. acting fee එකත් මෙයාට. ඊට edit කරන්න තියාම ළමයි කොච්චර හොඳ දියුණුවද කියලා. නේ. ඉතින් දැන් දෙරණි මුකුත් මෙව කරේ නැද්ද මේ දවස්වල? ළඟක තියයි මුකුත් තිබ්බේ නැහැ. මොකද ඒ දවස් තිබ්බනේ. ඒවත් එක චුට්ටක් නවත්තලා හිටියේ. දැන් ආයි ෆ්‍රී. දැන් අම්මා කොල්ලා ෆ්‍රී. ෆ්‍රීලාන්ස් ඉන්නේ. දැක්කනේ. දනිස් තුවාල් නාද? දනිස් තුවාලු නැහැ නේ. නෑ නෑ දනිස් තුවාල්. කොල්ලා ෆිට්. නෑ නෑ. දැන් ඒ අර මේ කලර්ස්. يعني ස්ටේජ් එකේ කලර්ස් තමයි කකුලට ඇවිල්ලා තියෙන්නේ. නියමයි. මේකලා තාත්තත් හොඳ වැඩකාරයා. අම්මා. ගියල් පැත්තේ. ළඟින් කවුරුත් යන්නේ. නිකන් ගියත් ගහනවල්ලලා එහෙමයි නෑ ඇත්තටම අඬ ගාලා ගහනවලු පට්ට ගාලා නේ නෑ ඒ ශිල්පේ නොදන්න මිනිස්සු තමයි මේ හැසිරෙන්නේ නෑ නෑ ඒ කියන්නේ ශිල්පය පෙන්න ඒ කියන්නේ ශිල්පය දැනගනින් කියලා ගහන්නේ ඔව් නෑ එහෙම ශිල්පය අඬ ගාලා කට ගාලා දෙකක් හරි කවද්ද අන්තිමට ගැහුවේ කියනවා ආ කවද්ද අන්තිමට ගැහුවේ රින්ග් එකක් අස්සේ ෆයිට් කරලා දිනවා කවදවත් පාරේ ගිහිල්ලා අපේ ශිල්පෙට අවනම්බුවක් කරලා නෑ කරන්නේ අන්න ශිල්පය දන්න මිනිස්සු ගැව්වත් ගුටි කාලා එන්නේ නෑ ඒ ගුටි ගන්නෙත් නෑ බලක් කරනවා කියලා දෙයක් තියෙනවනේ බ්ලොක් කරගන්නවා ආත්ම ආරක්ෂාවට ඒ කියන්නේ එහෙම ගහන්න එනකොට බ්ලොක් කරගෙන එනවා ගන්න ඒක තමයි නියම ශිල්පේ දන්නවා කියන්නේ සචිනි ඔයත් ඉගෙන ගන්න මොනාරි කරාටේ අරවම ටිකක් නිකන් ඉන්න ගමන් යන් අපි මේගොල්ලන්ගේ ක්ලාස් එකට ආ මේගොල්ලන් ක්ලාස් එකට අපිත් යන් දුරයි හැබැයි ඉතින් හැබැයි දුරයි ඔය මේ දවස්වල පෙට්‍රල් ප්‍රශ්නත් එක්ක මල්ලි විසඳනවා මෙන්න අපි විසඳිච්ච කාලෙක අපි එන්න ඔව් අපි බානුක මේ බානු ඉස්කෝලේ ඉවරයිද ඒ ලෙවල් කරා දැන් මොනාද බලාපොරොත්තු වෙන්නේ දැන් ඉස්සරහට මියුසික් වැඩ කටයුතුම තමයි කරන්න යන්න ඉන්නේ දැනට ස්ටුඩියෝ එකක් ගෙදර කරනවා ඒකේ වැඩ ටිකයි එතකොට ගීත නිර්මාණ කීපයක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා තියෙනවා සෞන්දර්ය විශ්වවිද්‍යාලය දැන් බලාපොරොත්තු වෙමින් ඉන්නේ කිල්ල ලෙක්චර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ පේශල සර් ආසයි ආසනේ වරක් නේද? ආසයි ස්පෙෂල් සර් වගේ ලෙක්චර් කෙනෙක් වෙන්න ආසේ නෑලු. ආසයි අනිවාර්යම. අනිවාර්ය. අපි වගේ හිටියම සැහැල්ලුවෙන් කන්න එකේ ඉන්න පුළුවන්. ඕන එකක් ප්‍රීති වෙසක් කියලා නැද්ද? අනිවාර්ය. බානුක කියලා කියන්නේ අපේ ක්ලාස් එකේ හොඳ කොල්ලෙක්. ඔව් මම මතකයි පුංචි කාලේ අපි දවසක් මෙයා ගෙදර ගියානේ. එතකොට බානුක හිටියා ඒත් පුංචි කාලේ. ඉතින් ඒ වගේ යන්නේ බානුක මෙමෙ හිටියට. අපි කෞශල්‍ය මහන්සි වුණානි සෑහෙන. ඔව්. අපි පොඩි අගය කරන්න. යාටයි අර එක එක කතා කිව්ව කන්නම් මට මොන හරි දෙන්න ඕනේ. ආ ෆේක් ටීත් විත් ෆුල් ෂේප්. ඔව් කන්නයඩ. කන්නයඩ මොන හරි දෙන්න ඕනේ. මොනාරිය මොනා වුණත් අපි ආදරය කරන අපිත් එක්ක අවුරුදු 8ක් ඉලාත් කාලයක්. ඔව්. පැලන්ටයි කන්නම්මටයි කෞශල්‍යටයි තුන් දෙනාට වගේ ෂටයි. එතකොට අපේ මේ නංගි. ඔව්. සෑහෙන දේවල් මොනා ලිමිට් ක්‍රොස් කරන්නේ නැහැ නේ නංගි. ඔව් ලිමිට් ක්‍රොස් කරේ නැහැ. ක්‍රොස් කරේ නැති එක මේව කළ බානු කොටක් දෙමු ඔක්කොන්ටම දෙමු. කනම කොජ වාංගලේ එන්නකො ආදරෙන් එන්නගෙන අනේ එන්නකො පැලන් ආදරෙන් එන්නගෙන අම්මා පැලන් නතිං ඐ ලයික් කයින් පැලන් පඩිපේඩි එපා කොල්ලා උනා උනා කන්නම්මා එක්ක අවුරුදු දැන් 9ක් විතර චැම්පියන්ස් තායකේ නේ අපිට හැමදාම සවුන් දෙන අම්මා එලා කොල්ල දෙමටගොඩ බුවෙක් පරිප්පුවත් ගාන්නකො කන්න කිව්වම අඩේ කවුදද අම්මා කලි පුල්ලවත් එන් ගන්න පයිප් එකවට කවුරුත් යන්නේ නැහැ කන්නම්ම ඉන්න වෙලාවට. රැවුල බානෙලාට. ආ? රැවුල බානෙලාට කවුරුත් යන්නේ නැහැ. ඒ බාල්දි අයින් කරගනින්. ඒ කවුදද? වෙගෙ ඉන්නේ එළියට වර ඉක්වෙන්න. එහෙම තමයි. චණ්ඩියා කන්නయ్యා කියලා කියන්නේ අපේ මේ සංගීත ශාස්ත්‍රයේ දැන් සවුන්ඩ් කරන්න පටන් අරන් අවුරුදු කීයද කන්නయ్యි? හා 40ක් වෙනවා අවුරුදු 40ක් ඒ කාලේ පටන් ගත්තම ජික්කි දාලා දිනන සවුන් මනෝජ් අයියත් එක්ක සම්බන්ධතාවය කොච්චර කාලද කන්නයි
සාප්‍රසංගය සාප්‍රසංගය. එතකොට මේ රටේ ආපු හිටව ඉන්න සහ හිටපු කලාකරු නන්දාමල්ලි මහත්මිය දැන් අපිත් එක්ක තාම ෂෝවරව මේ කරනවානේ. ඒ කාලේ ඉඳන් මේ කාලේ වෙනකන් කිසිම ආටිස්ට් කෙනෙක් නැහැ කන්නయ్య සවුන් නොදාපු. ලෑ 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 අපි මේලු කරනවා ගණන් ගන්න එපා. ඒවලුන්ට වැඩිය තියෙනවා. ඒවලුන්ට වැඩිය තියෙනවා කොල්ලට. කන්නయ్య මනෝසයත් එක්ක කොච්චර කාලද වැඩ කරන්නේ? ඔඩි ගොල්ලෝ ඒ දවස්වල තබ්ලා ඔක්කොම නේ උස්සන් එනවා. අපි මයික් දාන්නෙත් නැහැ උන්ට. ඇද්ද අන්නම්මා. එන්න. අවුරුදු 30ක් විතර මනෝසයත් එක්ක. එන්න. අනේ. අපි දෙනවා කන්නయ్యටයි අපේ කට්ටියටයි මම ගානේ මල් වැස්සා. There are champion star season unlimited මේ මට මෙයන් අහන්න මිටි එක මට අමතකුණා අර අන්තිමටම කරේ ස්ටයිල් එකක් ෆයිට් එකක් මොකද්ද මල්ලී ඒ අන්තිමම කරේ අයියේ බ්‍රසීලියන් මාෂල් ආර්ට් එකක් තියෙනවා කැපුවේරා කියලා හා කැපුවේරා කියලා බ්‍රසීලියන් මාෂල් ආර්ට් එකක් තියෙනවා ඒ ස්ටයිල් එකක් තමයි කරේ ඇත්තරම මගේ මෙතන ඉන්ජරි එකක් දෙනින්ද අද මම කියන්නේ ඒ ආර්ට් එකේ තියෙන බේසික් මූව්ස් ටික තමයි අද මම කරේ සමහර ඊට අමතරව තියෙනවා තව කික්ස් තියෙනවා අර මම මුලින්ම ස්ටාර්ට් කරේ මුලින්ම පොළවට ඇඳ ලිවර්ලා මම ස්ටාර්ට් කරේ ජිංගෝ කියන ස්ටෙප් එක ඒක තමයි සාමාන්‍යයෙන් ෆයිටින් ස්ටාන්ස් එක මේ ඊට අමතරව මේ වැඩසටහන නරඹන ඕගලන්ගෙනුත් ඉල්ලීමක් තියෙනවා ඕගලන්ට අපේ ක්ලාසස් වලට සහභාගී වෙන්න පුළුවන් අන්න ඇඩ් එකක් දානවා ඒක ඇඩ් එකක් දානවා හරිද මල්ලි ඇඩ් දාන්න තියෙන්න බෑ 30 සෙකන්ඩ් වලට කියද මම 30 මේ වෙලාවේ දෙන්න පුළුවන් ඔයාට 1.5 මිලියන් නෑ නෑ එච්චර කරන්න එපා අපේ ළමයිනේ නෑ පැකේජ් එකක් සති 4ක් ගහලා දෙනවා 1.5 නේ 1.2 කරමු 1.2 මිලියන් මල්ලි 30 සෙකන්ඩ් පැකේජ් එකක් අපි සතියක් ගහලා දෙන්නම් කොහොම වෙනුවේ කවස් නැයි චැම්පියන්ස් ස්ටාර්ස් එක කියන අපේ ගෙදර වගේ තරන්නේ ආ චැම්පියන්ස් ස්ටාර් කියන්නේ ගෙදර වගේ එතන ඇඩ් එකක් ගැහුවා ඒකත් ඇඩ් එකක් ගැහුවා දැක්කනේ හරි මං කියන්නේ ගියේ මේ ඕගලන්ට පුළුවන් අපේ තියෙන මොයිතයි තියෙනවා එම්එම්ඒ යෝගා අන්න ඒ වගේ සුම්බා ඒ වගේ විවිධ දේවල් තියෙනවා මොල්තයි කියන්නේ මොයිතයි හා මොයිතයි තයි එකක් තයිලන් මොයිතයි නම් කමන්නේ නැහැ නේද? ඊට පස්සේ මොකද? ඒ තයිලන් ආර්ට් එකක්. තයිලන් ආර්ට් එක. ඔයා කැමති කොකබුරාද? ඔයා කිරෝන එකකට මම කැමති ඩාලි. අපි බානුකගේ සින්දුවක් අහමුද? කාලිකින් ඇව්වේ නැහැ. ඔව්. බානුක සටන් කලාව කරන්න ඇඟ දැක්කම පේනව නේද? මොකුත් කරන්න කනව බුදිනව කියලා. අපි බානුකගේ සින්දුවක් අහමු. මේ තමයි බානුක පළවත්. I'm
ලිටල් ස්ටාර් සීසන් කීයේද? සීසන් 6 වල. 6 වල. 4 5 6. නේ. 4 5 6 තුනමවද? ඈ? උත්සාහවන්ත තරුණෙක්. උත්සාහවන්ත කොල්ලෙක්. නේ. අලුත් සින්දු මොකුත් කරේ නෑ. අලුත් සින්දු කරන්න බලාපොරොත්තු වෙන ඉන්න ඉස්සරහට. තාම බැරුණා. කරන්න බැරුණා. ඒලෙල විභාගෙ තිබ්බා. ඒකෙන්ද? තාත්තා දැන් ඉස්සර වගේ පස්සේ යනවා නෑ. නෑ. දැන් එනවා පස්සේ. තාත්තට කියනවා දැන්. තාත්තේ අයියෝ මේ පස්සෙන් එන්න එපානේ අයියෝ. ඒ දෙන්න ඉන්න මොන දෙයකට ඉන්න ඒ දෙන්න ඉන්න නෑ නෑ ඉන්නවා මං කියන්නේ ගමනක් බිමනක් යනකොට එන්න කියන්නේ නෑනේ ඉස්සර වගේ නෑ ඒක දැන් කියනවා ඒ තාත්තේ අයියෝ නෑ ළමයා ලොකුයිනේ ඉතින් පානේ දැන් කොහෙද ඉන්නේ බානුක කඩවත ඉන්න දැන් කඩවත ඉන්නේ ඉස්සර මාතලේනේ මාතලේ මාතලේ ගොල්ලගේ ඉස්කෝලේ ඉඳද මාතලේ ඉඳලා මං 8 වසරේදී ආවා කොළඹ අශෝක විද්‍යාලයට ඊට පස්සේ ආ ඉත කොල්ලෙක් තමයි ආ එල කොල්ලෙක් නියමයි නියමයි බානුක කියන්නේ ද වගීෂා අම්මත් එක්කම තමයි යන්නේ. ෂූටින් යන්නේ තමත් එක්කද? ඔව්. කියන්නේ යවන්නේ ඇල්ලු ගෙදරින්. ආ. ඇයි? විශ්වාස නැතුව ඇති ඉන්න අය. අපි වගේ කොහෙද හැමතැනම. විශ්වාස නැහැනේ මනුද්දේ මිනිස්සු. අදත් ඇවිල්ලා නේ. ආ? අදත් ඇවිල්ලා. අදත් ආවා. අදත් ආවා දිරණේ ආවනේ ඉතින් මම විතරක් නෙමෙයි මෙතන මේ අනිත් කට්ටිය මාදවලත් ඉන්නවනේ. ඒකයි ඒ. නැද්ද? ඒකයි. ඒකයිනේ. නෑ. මොකද්ද ඔයාගේ පළවෙනි කියන්නේ පළවෙනියට කැමරාවට මුහුණ දුන්න මොන වගේ වයසකදද මුහුණ දුන්නේ? පවුලේ ෆොටෝ එකක් ගත්තලු. 3 වසරේදී වගේ නේද? 3 වසරේද? නෑ නෑ මම වේදිකාවෙන් තමයි ඉස්සලාම එන්නේ. ඊට පස්සේ මම ෆස්ට් ටයිම් කැමරා එක්ස්පීරියන්ස් එකක් ගන්නේ කමර්ෂල් එකක්. ඒ කියන්නේ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් කරපු. ඔයගේ ස්ටේජ් ලයිෆ් එක කියන්නකෝ. ස්ටේජ් ලයිෆ් එකක් කි මම ඉස්කෝලෙන් තමයි ස්ටාර්ට් කරේ ඉස්සලාම يعني චූටි කාලේ ග්‍රේඩ් 6 වගේ ඉඳලා ස්ටේජ් ලයිෆ් එක තිබ්බා ඊට පස්සේ මං දැන් يعني 2019 වෙනකම් මම දිගටම වේදිකාවත් එක්ක يعني ෂූටින් වලට අමතරව වේදිකාවත් එක්ක එකතුලා හිටියා අන්තිමට මම වේදිකාවක් එක්ක එකතුනේ කෞශල ප්‍රනාන්දු අපේ නැන්දිත් එක්ක කෞශල නැන්දිත් එක්ක එකක් කරා ඉතින් වේදිකාවෙන් තමයි එන්නේ ටෙලිනාට්‍ය ෆිල්ම්ස් ඒක කොඩිකාලේ මගේ තේ ෆොටෝ එකකුත් තරන් තියෙනවා. ඔව් මං ඒ කියන්නේ අයියාගේ කන්සර්ට් එකක මං හිතන්නේ. මායි අයියා කියුවා නෑ කමන්නේ දන්නේ නෑ. කමන්නේ නෑ. මාම මාම කියන්නේ මාම කරන්නේ. කමන්නේ නෑ මාම කියන්නේ. මට මාම කරන්නේ ඉස්සර ගානක් නැති වුණා. මම කිව්වම. ඔව් ෆොටෝ එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඒක මං අරන්ගෙන හදලා ආරං ආවේ නෑ. ඒක පුරා ස්පෙෂලි කර කොണ്ട് මෙහෙම තිබ්බ කාලේ. කන්සර්ට් එක. ඒක ලස්සනයි. ඒකයි ස්පෙෂලි කර. ඒක ලස්සනයිලු. ස්පෙෂලිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නේ කිව්වේ කොണ്ട് එහෙම වන්නේ කියලා ඒ කාලෙට. මට so many girlfriends Indian girlfriends like a special bal thoda badalo yaar okay sri lankave girls like a podak kapanna lankave o style ekak neme thiyenne oh felon felon wage kattiya wenasakata thiyenne e kale dakka widihama indanu e athine sachini nadda manojay
ඒ කාලේ දැක්ක විදිහමයි තාමත්. ඒක ලස්සනයි කිව්වේ නේද? ඒ කාලේ ලස්සනේ දැනුත් ලස්සනයි. මට අත දෙන්නේ. මම නෙමෙයි කිව්වේ. නෑ උඹට අත දීදි පෙන්නන්න ඕනේ. නැද්ද? ඒ මම දැක් මටත් මේගොල්ලෝ අම්මා කිව්ව මත මතක් වුණා. රාමයිගේ කොහමද ඔයාගේ වැඩ කටයුතු? රාජිනී ඇත්තටම මතක් කරන්න ඕනේ, ඒ ගැන කතා කරන්න ඕනේ. කියන්නේ මම දෙරණත් එක්ක පළවෙනිට කරන වැඩේ තමයි රාජිනී. ඉතින් තිලනයියටත් ගොඩාක් තෑන්ක්ස් කරනවා මම තිලන බොඩස්ස. ඉතින් තිලනයියා මගේ අවසන් සටන බලලා තිබ්බා සනුකයියාගේ. ඊට පස්සේ අපි ඔයාව ඒකෙන් තමයි දැක්කේ. ඉතින් අවසන් සටනත් එක්ක ගොඩක් කියන්නේ මම 2019 වගේ වෙදි මගේ අධ්‍යාපනත් එක නවත්තලා තිබ්බේ වැඩ. ඊට පස්සේ තමයි අවසන් සටන කරේ. ඉතින් ඒකත් එක්ක වැඩ ගොඩක් එන්න ගත්තා. ඊට පස්සේ ගියාරුද්ද තමයි තිල්ලයියා මට කිව්වේ මෙහෙම වැඩක් තියෙනවා නම් ගිය අපි කරමුද කියලා. මට කිව්වේ කලින් නපුරු චරිතයක් කියලා. මම අර තව කතාවක නපුරු චරිතයක් කරන්න හින්දා කැමති වුණේ නෑ ඉස්සෙල්ලා. මම තුන් පාරක් විතර බෑ කිව්වා. ඊට පස්සේ හතරින් පාරක එහෙනම් කැරක්ටර් එක නංගිට කැමති විදිහකට ඒ ලෙවල් ක්ලාස් යන ගර්ල් කෙනෙක්ගේ විදිහට gedara බාලදුවට ඔයා ඕන විදිහට එක හදාගන්න කියලා. ඉතින් දැන් මං ඒක දඟකාරකම අර පොඩ්ඩක් පිස්සු ගතියත් එක්ක කරගෙන යනවා. يعني වාගේ සාමාන්‍යක ඇත්තට නෑ, කියන්නේ මිහිරි කියන කැරක්ටර් එක මට වැඩිය ගොඩක් වෙනස්. ඒ කියන්නේ දැන් මන්ද නෑ මගේ වයසත් එක්කද කොහෙද. හැබැයි ඉස්කෝලේ යන කාලේ අපි හැමෝගෙම අර තිබ්බ එක්ස්පීරියන්ස් ටික මන් දැන් එකතු කරගන්නවා. ඉස්කෝලේ යන කාලේ දැන් 32ක්ද 33ක්ද? එතකොට වයසත් එක්ක අර ඒ පුරාගේ එනවා නේ මාදෝ. නැද ෆැලන්? එහෙම එනවා. ඔව් දැන් පොඩ්ඩක් ලොකුයි. දැන් ලොකුයිනේ. දැන් 32ක් කියලා කියන්නේ පොඩි ගානක්. ඉතින් ඒකත් එක්ක එහෙම තමයි නැද්ද? දැන් අපි ෆැලන් රඟපාන්න කැමති නැද්ද? ෆැලන් සිරාවට ආයිමයි රඟපාමුද? මන් දන්නේ නැහැ රඟපාන්න. අයියෝ දැනගන්න ඕනේ රඟපාන්න නේද? මම දන්නේ නැහැ කියලා ඔය කිව්ව මූඩ් එක තියෙනවනේ. ඒ මූඩ් එක තමයි. ෆැලන් කියන්න බලන්න. මාධව. ඔය විදිහට මට කරන්න එපා මාධව. මම ඔයා ගැන කොච්චර බලාපොරොත්තු තියන්නේ. මේ අනේ මං කියනේ වහන්නකෝ අනේ හරි අමාරුවෙන් කෑ ගහන්නේ. ෆැලන් ඔයාගේ රංගන ජීවිතය ආරම්භ කරනවා නම් ඔයාලට ආරම්භ කරන්න ඕනේ හොඳම කෙනා තමයි ඔයාගේ යහපැත් ඉන්නේ. ඔව්. ඒ කියන්නේ ගොඩක් නිලියොන්ට හරි ගියේ මාදව හින්දා. මේ ඇවිල්ලා කෑම මේසයක් වගේ ඉඳුල් කරන්න ගෙනියන්නෙත් මාදව. ඇත්ත. ගොඩාක් ලංකාවේ දැනට ප්‍රසිද්ධ නිලියෝ මුලින්ම රඟපාලා තියෙන මාදවත් එක්ක. මාදවත් එක්ක තමයි පටන් ගත්තේ. වැවාර ඩයලොග් එක තුන් විදිහකට කියන්නේ. ඇයි මාදව මට මේම කරේ? මං ඔයාගෙන කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියද? දිග වැඩි නේ. නෑ නෑ. ඇයි මාදව මට මෙහෙම කළේ? මං ඔයා සම්බන්ධව කොච්චර බලාපොරොත්තු තියන් හිටියද? ඒක තියන්න බෑ මං. ඇයි මෙහෙම කරේ කියලා ව මොකක් කරේද දන්නේ නෑ. ඒක තමයි නේ. හරි. 1 තුන් විදියකට. වා කර තුන. පළවෙනි විදිය. ඇයි මාදව ඔයා මට මෙහෙම කරේ? මං මොන තරම් ඔයාගෙන බලාපොරොත්තු තියන් හිටියද? වාව්. ඔයා තමයි මේ මොන නිලියොද මේ? මේ පළවෙනි එක. පළවෙනි විදිය දෙක. දෙවෙනි එක. තව දෙකක් තියෙනවා. හරි. ඇයි මාදව ඔයා මට මෙහෙම කළේ? මම මොන තරම් ඔයාගෙන බලාපොරොත්තු තියාගෙන හිටියද? වාව්. බලාපොරොත්තු කියලා කිව්වේ මොනේ? මොනේ? දැන් වෙන මූඩ් එකකින්. දැන් අnder mood එකකින්. දැන් ෂෝකේ. මාර දුකෙන් ඉන්නේ. දැන් මාර දුකෙන්. දැන් මම දාලාම ගිහින්. ඔයා බොඩිය ගාවට ඇවිල්ලා කියන්නේ. ආන්නකෝ හේෂල. මම මෙතන ඉඳන් කොහොමද දෙවැනි එක කියද්දි දුකින් කියන්නේ දුකින් එක තමයි ආවේ. හරි. නෑ නෑ නෑ. දැන් ඔයා melt වෙලා ඉන්නේ. දැන් ඔයා melt වෙලා චොක්ලට් වගේ වැක්කිරෙනවා. වැක්කිරෙනවා. ඔයා හිතන්න බොඩිය ගාවට ඇවිල්ලා කියන්නේ. බොඩිය නේ බොඩිය. මාදවගේ බොඩිය. හරි. රයිට්. ඇයි මාදව ඔයා මට මෙහෙම කරේ? මට ඔයා කොච්චර බලාපොරොත්තු දුන්නම බොඩිය. සතිරි මොකද කරන්නේ? බොඩිය කරන්නේ. රජිනි බොඩිය දැකලා රජිනි නට ඇටෙනවා. නෑ මොකද දන්නවද ෆැලන්ට දෙවනි වාක්‍ය කියද්දි මූඩ් එක අමතක කරනවා. අමතක කරනවා. නෑ ෆැලන් ඔයා ඇවිල්ලා ඔයා තමයි ඉන්න තිබ්බේ මචං. ඔව් නේ. ඔය දෙවනි ඉනිමේ සංගීතේ ඔක්කොම ෆැලන්ව තමයි නෑ දාලා. රාජිනි මණිකලා. ඔය කවුද අපේ මනීෂලා ඔය මේ අපේ කවුද අංජුමාලලා රෝෂෙල්ලා මොනවද ෆැලන් රඟපෑවන ෆැලන් ඔයා තමයි ඔයා කෙලින්ම අම්මා. ඔයා හොලිවුඩ් ගිහිල්ලා නිකන් එහෙම සීන් එකක් ගන්න. සමහර විට ෆැලන් වාට මේක දැකලා වාට ආරාධනා එන්න පුළුවන්. එතකොට වා මතක තියාගන්න ඔයාගේ රංගන දිවි ආරම්භ කරේ මාදව විචේල. නෑ නෑ මමත් හිටියනේ මෙතන මම කියඹලා ගෙනාවේ නැද්ද මම නේද. ඔහොම කියමු කියලා මාදව ගොඩිය දාලා අපි එහෙම නේද සීන් එක කරේ.
ඒ ප්‍රශ්නේ ඔක්කොම පටන් ගත්තේ සචිනි. ඇත්ත ඇත්ත ඇත්ත. මම තමයි රඟපාන්නේ. මට තියෙන ප්‍රශ්නේ මේ වරින්කෝ. මම ඇඬුවේ ඇයි කියලා. මම සචිනි පුතා දන්නේ. නෑ, පැලන්ට පළවෙනි වාක්‍ය කියලා දෙවෙනි වාක්‍ය කියද්දි බෝඩ් එක අමතක වෙනවා. ඒත් මයිකල් පොඩි සපෝට් එකක් දුන්නේ. මොකද මම කැමති නෑ පැලන්ටේ මට අමතක වෙනවට. නියමයි නියමයි. අපි බ්‍රේක් එකකට ක්ලික් වන්ට එන්නම් මේ දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ්. දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් බලන්න සචින් මේ ෆැලනුත් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් කියන රිපීට් කරනවා රිපීට් කරනවා ඒලෙවලුත් රිපීට් කරන්නේ ඒලෙවලුත් රිපීට් කරාද නෑ වන් ෂොට් ගොඩ ෆැලන් යස් වාගේ ඉදිරි සංචාර තත්ත්වය කොහොමද වා සාමාන්‍ය ලෝක වටේම යන කෙනෙක් නේ සංචාර තත්ත්වය අප්කමින් ටුවර්ස් කීපයක් තියෙනවා ඒව ඉස්සරහට වෙයි වෙනවා නම් ඒ අතරතුර වගේ වැඩ ටික කරගෙන යනවා. ඔයා අද මේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ දෙවෙනි පාර. තුන්වෙනි පාර නේ අය. ඔව්. නේ. ෆස්ට් ටයිම් පේස්ලා හිටියේ නෑ. අපි මං විතරයි හිටියේ. අර අපිව කපල කළා නෑ මේක. ගර්ල් පවර්. ගර්ල් පවර්. අර අපිව කපල කරන්න කියලා නෑ මේ. ඒකනේ. ඒක විශේෂ වැඩසටහනක් එදා. ඒක විශේෂ වැඩසටහනක්. ඔයා කියන්නේ මම තනියෙන් එකක් කරොත් නානවා කියලාද පේස්ලා? නෑ පිස්සුද සචිනි කවුද කියන්නේ? නෑ මම ගේ ප්‍රෝග්‍රෑම් එකක් මම දන්නවා ප්‍රෝග්‍රෑම් නාන්නෑ මම ඔව් මෙයා මෙයා නාන්නෑ කියලා අපි තිබ්බ නේ මාදෝ අපි පොඩි කාලේ මෙයා පොඩි කාලේ ඉඳන්ම නාන්නෑ කියලා අපි දන්නෝනේ නේවා ඔව් අර අසන මන්නේ එයානේ දැන් පොදු එකෙන් පස්සේ කෞශල්‍ය තව ඒ වගේ මුකුත් කරන්න ගියේ නැද්ද නෑ ඒ පොදු එකෙන් පස්සේ කරේ නෑ මොකද ඉලෙල්ස් වලට මාස දෙකක් වගේ තමයි තිබි පොදු එක කරද්දි ඒනිසා ඒ කාලේ ලෙවල් නම් මොනවාද මල්ලි අයියෝ ඒ ලෙවල් අපි අස්වාගෙන ලියන්නේ පේපර් එකට මම ලිව්වේ මෙහෙම පාස් වුණාද එහෙම ලියලා ආ නැත්ත යුනිවර්සිටි යන්නේ මොකද ඔයා ගියේ පිටරට යුනිවර්සිටි පිටරට යුනිවර්සිටි වලට ෆේම් ඒ ලෙවල් ෆේම් වල යන්න පුළුවන් එයා ගිහින් මේ බාන හා දැන් යන්න පුළුවන් ඒ ලෙවල් ෆේල් වුණාට එහෙම යන්න බෑ ඔය ලෙවල් රිසල්ට්ස් වලින් යන්න පුළුවන් එහෙම යන්න බෑ තමන්ගේ අදාළ සබ්ජෙක්ට් එකට මේ ඩික්ටින්ෂන් එකක් තියෙනවා මං කියන්න පුළුවන් කියලා එහෙම යන්න බෑ. ඒ දැන් ඕගලෙන් කාලේ බැරුව ඇති. දැන් යන්න පුළුවන්. නැද්ද බානුක බානුක බානුක. හරි රණ්ඩු වෙන්න එපා. රණ්ඩු වෙන්න එපා. ප්‍රීමා කොත්තුමි වෙදින් තෑගි ලැබිලා තිනවා. අපි රණ්ඩුන්නේ නැහැ. එන්න එන්න එන්න. දැන් උනට ඔයා නානවා කියලා මෙයා කිව්වේ. ප්‍රෝග්‍රෑම් වල. මං දන්නවනේ නාන්නේ නැහැ කියලා. වාර මතකෙන් දොරට තිබ්බ ගල කියලා කිව්වා. එන්න. ඔයා එන්න. එන්න ෆැලන්. හරි දොරට තිබ්බ ගල කියලා කිව්වට ඔයාගේ හස්බන්ඩ්ට වත්කමක් නැහැ කියලා කිව්වේ මොකක්වත් අරන් දෙන්න. හරි හරි දැන් ඇති. හරි. Enough. Enough. Is enough. කෙල්ල මගේ ෂමයික් එක ගේන්න එපේ. මයික් එක ගේන්න කොලා මයා. බගීෂා ෆස්ට් ටයිම් නේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ. ඔයාලට මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. ඇත්තටම ඔයාලත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක කවදා හරි කරන්න ඕනේ වෙයි කියන ඩ්‍රීම් එකක් තිබ්බා ඇත්තටම. එහෙනම් මාව අයින් කරලා මාගේ තැනට එන්නද? නෑ නෑ. එහෙමනේ යාට මේකට සහභාගී වෙන්න. සහභාගී වෙන්න. බලන්න මනෝජයයි නේද? එහෙම ඩ්‍රීම්ස් මේ ප්‍රෝග්‍රෑම් එකට යන්න ඕනේ කියන ඩ්‍රීම් එක මිනිස්සු තියන් ඉන්නවා කියන්නේ. නෑ අතර මේක හරිම ෆන් ප්‍රෝග්‍රෑම් එකක් නේ ඕන කෙනෙක්ට ප්‍රශ්නයක් තිබ්බත් මේක බැලුවම hina වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක අත්‍යවශ්‍ය සේවාවක් කිව්ව එකෙක්වත් ඇව්වේ නෑනේ මං කියන එක. ඉතින් මං හැමදාම බලන ඕගලගේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඒකත් එක්ක ආසාවක් තිබ්බා එන්නේ. ඉතින් අද ඒක හරි. ඉතින් මං ඇත්තටම සුභාකීට thanks කරනවා. ඉතින් thank you සුභාකී මට මේකට invite කරාට. ඒ සුභාට කවුද ඔයාව ගේන්න කියලා කිව්වේ? Special. අපි කිව්වේ. Special හැමදාම උදේට call කරලා කිනවා වගේ. Thank you. ඉතින් thank you ඉතින් ඔයගොල්ලොන්ටත් මම good luck කියන ඔයගොල්ලෝගේ හැම වැඩකම සාර්ථක වෙන්න කියලා. බොහොම ස්තුතියි. ෆැලන්ටත් ඉතින් ෆැලන් ගෙනුත් අපි පොඩි comment එකක් ගමු. ෆැලන් ඩෝන් සුරකින් කියන්න ඕනේ ඒක. අනේ මං ආසයි. ඔයා එක එකින්ම කියන්න ෆැලන් කියන්න. මං ඉතින් දෙරණ මට අලුත් තැනක් නෙමෙයි. මගේම තන වගේ මම දෙන්නට කන්නම්ම වගේ කෙනෙක් අපි සෙට් කරපේ. අනේ සතුටුයි අනේ. හරි සතුටුයි. I think thank you invite කරාට අය. Had a nice time. සුභාකි thank you. Thank you. ඒ වගේම ෆැලන් අපේ කෑගල්ලෙන් නිර්මාණි ඊට පස්සේ කෞශල්‍ය වගේෂා බානුක ඔගොලු සියලුම දෙනාගේ අධ්‍යාපන වැඩ කටයුතු ඒ වගේම කලාවේ වැඩ කටයුතු සංචාර වැඩ කටයුතු සියලු දේවල් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මනෝජයේ ජයවා
එහෙනම් සියලුම දෙනාට ජය වේවා. අපි අදට ගිහිල්ලා එන්නම් මේ දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් Unlimited Unlimited. ලස්සන වී හමන සුලයි ගීතරාවේ ඔබගේ මගේ කිරිලි ඈ ගියා ඉගිල්ලි පංශෝකෙ මයි රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වී ලස්සනට පිපුණු අනමල් දල් දීරන දියවැල් මම ආසා කරනවා